දේශපාලකයන් ප්‍රවෘත්ති මැවීම අරුමයක් නොවේ. නමුත් ව්‍යාපාරිකයෙක් ප්‍රවෘත්ති නිර්මාණය කරනවායි කියන්නේ තරමක් වෙනස් කාර්යයක්. අනේ වගේ ලංකාවේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්වන ඩඩ්ලි සිරිසේන මහතා අර්ලිය සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා. අද දෙරණ 360 ආරාධිත අසු. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. මේ ටිකේ මුකුත් නිවුස් එකක් හැදුවේ නැහැ නේද? ටිකක් නිශ්ශබ්දයිද? නෑ ඉතින් රටේ පවතින ස්වභාවයත් එක්ක ඉතින් ටිකක් නිශ්ශබ්දතාවයෙන් මේ එන වැඩපිළිවෙල දිහා ඉතාමත් අවධානයෙන් බලාගෙන ඉන්න එක වඩාත් උචිතයි කියලා හිතුණා. ඒ කරුණු කාරණා පිළිබඳව ඒ නිශ්ශබ්දතාවය මීඩියා තුළින් එහෙම වුණාට කරුණු කාරණා එකතු කරගෙන ආයේ මේ වගේ අවස්ථාවකට යොමු වෙන්න අදහස් කරා. අදේ අවස්ථාව ඔබත් සමග ඉදිරියේ බෙදා හදා ගන්න තමයි අදහස් කරලා තියෙන්නේ. මේ දවස්වල අර්ලිය සමූහ ව්‍යාපාරය හාල් කිලෝ 2 කිලෝවක් මිලදී ගන්න රුපියල් කීයටද? රජයේ සහතික මිලට නාඩු කිලෝ එකක් රුපියල් 120ටත් සම්බ කිලෝ එකක් රුපියල් 125ටත් කීරි සම්බ කිලෝ එකක් 130ටත් හරියටම රජයේ සහතික මිලට මිලදී ගන්න අනිවාර්යෙන්. ඊට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් මිලදී ගන්න නැහැ. නැහැ. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය අගෝස්තු 21 වනදා නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙනවා දැනට වෙළඳපොළෙහි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 80යි 90යි දක්වා පහත බැස තිබෙනවායි කියලා. වී කිලෝවක් සඳහා මහා පරිමාණ වී මෝල් කරුවන් විසින් නියම කරන ලද පරිදි 80ට 90ටත් ගත්තද පහුගිය කාලේ? කිසිසේත් නැහැ. එතකොට මේ කාටද මේ ඇතැම් මහා පරිමාණ වී මෝල් කරුවන් කියන්නේ? විශේෂයෙන්ම මේ රටේ ඔය ප්‍රධාන ආහාරය බත් සහ ඒ විමෝල් ව්‍යාපාරය සමග සහ ගොවියන්ගේ ඒ වකීම් දරන අමාත්‍යාංශයේ කුසකර්ම අමාත්‍යාංශයේ වශයෙන් එතුමන්ලාගේ අඩුපාඩුවක් වසා ගැනීම සඳහා මේ වාගේ මතයක් කොහෙද දැන් මාස 3ක් නෙවෙයි මාර්තු මාසයේ සිට මාර්තු මාසයේ නාඩු වීමිටියක් ගත්ත රුපියල් 7500ට 7500ෙන් අඩු වෙලා නැහැ නේ තාම. ඉතින් 7500ක් වුණාම 117ක් වෙනවා. ඉතින් ඒක ඊට වැඩිය අඩු වෙලා නැහැ කවදාවත්. කවද ඉඳලාද ඔය කියන්නේ? අගෝස්තු මාසේ 21 වෙනිදා නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය ලිඛිතව කරන්නා වූ පැහැදිලි කිරීම. දැන් ඔබතුමා හිතනවද මේ තිබෙන අර්බුද පොහොර මිල ගණන් ඒ වගේම ඉන්ධන මිල ගණන් අනිකුත් අවශ්‍ය කරන්නා වූ යටිතල පහසුකම් වල තිබෙන අර්බුදත් එක්ක ලංකාවේ ගොවියට රුපියල් 120ක් වගේ මිලකට 2 කිලෝවක් ලබා දෙන්න පුළුවන් කේ? ඒක මහත් අභියෝගයක්. ඇත්තටම දැන් සියලුම දේවල් එකට 200න් 300න් තමයි ගණන් ගිලා තියෙන. දැන් ගොවියා ගත්තාම මේ රටේ දැන් රාජ්‍ය සේවයේ රැකියාවක් කරන කෙනා එයාට ස්ථීරව මේ මාසේ එයාට ලැබෙන මුදල් ලැබෙනවා. සමහරට කුලියක් කරන කෙනාට වුණත් එයාගේ රැකියාවේ ඒ ආදායම හවසට ලැබෙනවා. නමුත් ගොවියෙක් ජීවත් වෙන්නේ කුඹුරු කොල්ලා. ඒකෙන් ගන්න ආදායමත් එක්ක තමයි ගොවියාගේ ජීවිතේ මේ සමාජය තුළ ගෙවන්නේ. එතකොට ඔය ගොවියාගේ පැත්තෙන් ඒ ගොවියත් දැන් බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට මමත් මෙතනම අපි අවධානයක් කරගෙන තමයි ඒ වැඩකටයුත්ත කරන්නේ. දැන් ගොවියාගේ ගොවිතැන් ව්‍යාපාරේ කරගෙන ගිහිල්ලා වතුර නැතුව හරි පෝර නැතුව හරි තෙල් නැතුව හරි කුමුදු ඌදුරක් හරි ස්වාභාවික විසනයක් හරි මොකක් හරි දෙයක් වෙලා ඒක විනාශ වුණොත් ඒක පෞද්ගලික එයා දරන්න ඕනේ. ඉතින් ඒ වාගේ පසුබිමත් තුළ ඒ අවධානමට තියෙන්න ඕනේ වටිනාකමක් මිලක්. නමුත් අපේ රටේ ගොවියන් පිළිබඳ මෑත කාලේ නෙවෙයි අපි දන්න කාලේ ඉඳලා හරියට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වට එහෙම දෙයක් රට තුළ මෙච්චර කල් ක්‍රියාත්මක කරපු
මේ කතාව කොහොම කතා කරන යද්දී රටේ පාලකයන් හා සම්බන්ධව කතා කරන්න වෙනවා. එකතක් දුරට එකෙන් මිදලා කතා කරන්න මම උත්සාහ කරනවා. නමුත් නෑ නෑ මිදෙන්න ඕනේ නෑනේ. දැන් හිටපු ජනාධිපතිවරයා හත්වන විධායක ජනාධිපතිවරයා ඔබතුමාගේ සහෝදරයා. ඊට පස්සේ දැන් ඉන්න දේශපාලකයෝ මචං ලන ඉන්නේ ගොඩක්. බොහොම බොහොම මිත්‍රශීලී මචං කියලා කතා කරන අය ඉන්නේ. ඇයි මෙදිහත් වෙන්න බැරි ගොවි ජනතාවගේ අර්බුද වෙනුවෙන් පොහොර අර්බුදයේ සම්බන්ධයෙන් නින්දන අර්බුදයේ සම්බන්ධයෙන් ඇයි හඬක් නගන්න බැරි? අපි විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් අපි දැන් ඒ හා සම්බන්ධව වැඩ නොකරට ගොවි ජනතාව වෙනුවෙන් ඇත්තටම පැවති රජයන් වලට වැඩිය වගකීම් අරගෙන තියෙන අපි තමයි අපේ අපි එහෙම අරගෙන වැඩ කරපු සෑම වෙලාවකම මාපියාව කියන නමින් තමයි වැඩේ අවසන් වෙන්නේ. ඉතින් අපි දැන් මේ වෙලාවේ සංගමාත්‍යා මේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික පසුබෑමත් එක්ක අපි ඉතින් ඒ විප්ලවකාරී විදියට අරගලකාරී විදියට එහෙම වැඩ කටයුතු කරන එක පොඩ්ඩක් ගැළපෙන්නේ නැති නිසා නිස්සබ්දව ඉන්නවා මිසක් ඒක අපි යම්කිසි කාලයක් දෙන්න ඕනේ. නමුත් ඉතින් ඔය කියන ප්‍රශ්න ඒ විප්ලවකාරී විදියට අරගල විදියට මේ මෑතකදී ඔය අරගලේ පටන් ගත්තේ ගොවියන්ගේ. ඒක තමයි අවසානයේ මා මේ රටේ මා දේශපාලන විපර්යාසයක් වෙන තැනට යනකල් ඒක කරගෙන ගියේ. ඉතින් මම හිතන විදියට දැනටත් ගොවියන් වෙනුවෙන් මේ ඔය ඔබ දක්වපු අදහස ගොවි නිෂ්පාදනයට හරි මිලක් ලැබුණ නැත්තම් එක්ක ගොවියන් විසින් ඒ කරන කාර්ය වුන් අතාරින්න ඕනේ. නැත්තම් ආපවුන්ගේ අරගල කාර්ය විදියට ඉදිරියට එන්න ඕනේ. ඌ ඉතින් අපි සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ පිළිබඳව රටේ වගකීම් ඒ පිළිබඳව වගකීම් දරන්නම් රටේ පාලනය කරන්නම් මේ සියල්ලම එවැනි තත්ත්වයක් ඇතිවෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම මේ රටේ ගොවියන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් දරනවා නම් බොහොම කාලෝචිතයි. දර වැඩසටහන ආරම්භයේදීම ඔබතුමා සඳහන් කරා පවතින සහතික මිලට තමයි වී මිලදී ගන්න කියලා. දැන් ඔය මිල ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් මහා පරිමාණ වී මෝල් හිමියන්ට ව්‍යාපාරිකයන්ට ඊට වඩා මිලකට වී මිලදී ගන්න පුළුවන් කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. කිලෝ 210,000කට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනේ මිලදී අරගෙන තියෙනවා. මම ඉල්ලා සිටින්නේ ඔවින්ගෙන් මේ වෙලාවේ වී විකුණන්න හදිසි වෙන්න එපා. අනිවාර්යයෙන්ම වී මිල ඉදිරියේදී වැඩිවීමක් සිද්ධ වෙයි. ඒ නිසා වැඩිපුර තියෙන ටික විතරක් තන් අත්‍යවශ්‍ය කටයුතු වලට තියෙන ටික විතරක් වී යලේ මණ්ඩලයට හෝ පෞද්ගලික අංශයට දෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපි අවම මිලක් 125 තිව්වම ඊට වැඩි සාමාන්‍ය රුපියල් 15ක් 20ක් වුණත් වැඩිපුර යන්න ඉඩ තියෙනවා පෞද්ගලික අංශයේ වී මිලදී ගැනීමත් එක්ක. 120ට වඩා මිලදී ගන්න සූදානම්ද? අපි උදාහරණයක් දෙන්න නාඩු ගත්තොත් 120ට වැඩිය දැන් වී වලට සාතක මිලක් දාලා තියෙනවා, හාල් වලට සාතක මිලක් දාලා තියෙනවා. ඒ අතරේ නිෂ්පාදන වේදම සියලුම දේවල් එකට 300කින් ගණන් ගිහුවා තමයි තියෙන්නේ. ඩීසල් රුපියල් 112 තිබ්බේවා රුපියල් 440යි. ඉලෙක්ට්‍රිසිටි බිල ඊයේ පෙරේදා එකට 300න් ගියා. මම දන්න කර්මාන්තසල්ල සඳහා 75% වාගේ ප්‍රමාණයක්. එතකොට බැංකු පොලිය 300කින් කියලා දෙනවා. 200කින්. මේ වාගේ වාහන නඩත්තු පිළිබඳ ඒ ගණදෙනු අපිට කතා කරලා පරිමාණ බෑ. ටයර් එකක් 125,000ක් කියලා දෙනවා. ලීසි තෙල් වල මිලක් ගැන කියන්න බෑ. සේවක පඩිනඩි වල ඒ පැත්ත ඉතාමත් රටේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක ඒව වැඩි වෙලා තියෙනවා. නෑ පඩි වැඩි කරේ නෑනේ ඔබතුමාගේ. නෑ අපි 10,000ක් විතර ඉන්නවානේ ඔබතුමා යටතේ සේවය කරන. අනිවාර්යයෙන්. පඩි වැඩි කරේ නෑනේ බලාගෙන ඇත්තේ. නෑ ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ සරලන විදියට අවශ්‍ය කටයුතු අපි කරලා තියෙනවා. අවශ්‍ය කටයුතු කියන්නේ පඩි වැඩි කරේ නෑනේ ඔබතුමා. නෑ පඩි වැඩි කරපු තැනුත් තියෙනවා. දැන් අපි හෝටල් ක්ෂේත්‍රය තමයි අපිට ඒකකටයක් කරන්න බැරි වුණේ. අනිත් ආයතන වල මේ පවතින ආර්ථික තත්ත්වෙටම සමාන වනවේ. නමුත් අපිට කළ යුතු හැකිදේ දැන් පඩි අඩුවෙන් ගෙවලටන් අපිට සේව කණ්ඩායම අපිට රඳවා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක තමයි අද මූලික වශයෙන් අද මේ වැඩසටහනේ මම අදහස් කරේ. මෙවැනි තියෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳ රජයේ වගකීම් දරන්න. දැන් මහින්ද අමරවීර ඇමතුමා අර
කරපු කතාව. දැන් එයාල රුපියල් 120ක් හාල් වලට මිල නියම කරා. ආ. එතකොට දැන් 220 වලට 220ක් හාල් වලට මිල නියම කරා. දැන් ඔය ඊයේ පෙරේද ලොකු සද්දයක් පෙරේද විතර ඉඳලා මේ බිත්තර. ඉතින් මේ මේ රජයේ වගකීතු ඇමතිවරු මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි ඔය ඕකට අදාළ පාර්ශව ගණන්ලා වුව සාකච්ඡා කරලා තීන්දුව తీරන අරගන්න ඕන මේ ගැටළු ප්‍රශ්න මොනවත් ඇති වෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඔබතුමාලාට කැඳවීමක් ලැබුණ නැද්ද සාකච්ඡාවක් කරන්නේ? මෑත ඉතිහාසයේ කිසිම තැනක සාකච්ඡාවකට කැඳවුවා නෑ. කැඳවන්න නැතුව තමයි. ඔබතුමාගේ වඩ මෑත ඉතිහාසයේ කියලා එක අවස්ථාවකදී දැන් මහින්දාමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයා මන් දන්නේ. ඒ වුණාට පාරිභෝගික කටයුතු පිළිබඳව මහාචාර්ය ගුණපාල රත්නසේකර මහත්මයා කැඳවලා එකකට ගියා. ඊට පස්සේ ප්‍රනාන්දු අමාත්‍යවරයා පත් වුණාට පස්සේ ගියා. ඇමතිවරු කැඳවනවානේ ඔබතුමා. නෑ ඒ ඒ ඒ ඒ හාල් මිල සම්බන්ධව වී මිල සම්බන්ධව නෙවෙයි. දැන් ඔබ ඔයාවා මට උමනා දන්න ඒ ගුණපාල මල්ලසේකර ඇමතිවරයා ගුණපාල රත්නසේකර රත්නසේකර ඇමතිවරයාත් නලින් ෆර්නැන්ඩෝ ඇමතිවරයාත් ඒ හම්බ වෙලා සාකච්ඡා කරද්දී වී මිල රුපියල් 90යි. ඔව්. දැන් 120යි. හාල් මිල ඒකමයි. හාල් මිල 120යි. මම ඒක තමයි මේකේ කුසිකර්ම ඇමතිවරයාත් විලඳ ඇමතිවරයාත් අදාළ ව්‍යාපාරිකයාත් ඒ සෑමගෙනම එකතු කරගත්ත වැඩපිළිවෙලක් විශේෂයෙන් මේ වගේ අවස්ථාවක රට තුල ක්‍රියාත්මක නොකළොත් මේ සියලු දේවල් කඩා වැටෙනවා. ගොවියන්ගේ ගොවියෝ ගොවිතන අතාරි රුපියල් 350යි 350ට පෝරා අරගෙන දුන්නේ රුපියල් 50ට වී. රුපියල් 30ට 32ට 38 41 50 මෙතනට ඇවිල්ලා දැන් අද රුපියල් 18000ක් වෙන පොහොර මිටිය ගොවියට ලැබෙන්නේ 10000ට. ආ. ඉතින් මේ සියලු දේවල් මේ මෙව්වට එකතු වෙන්න ඕනේ. දැන් ගොවියගේ දැන් අනිත් පැත්තෙන් දැන් සංගමාත්‍ය අපි කුඹුරු වැඩ කරන කාලේ අපේ පවුලේ කට්ටිය කීප දෙනෙක් කුලියට අරගෙන හරක බාන පාවිච්චි කරලා ඒ විදියට ගොවිතැන් කරපු ඉතිහාසයක් තමයි මේ මේට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා තියෙන. දැන් සියලුම දේවල් නවීකරණය වෙලා යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා තමයි ගොවිය මේ වැඩ කටයුතු කරන්නේ. දැන් අපේ ඒ මම ඒකෙන් අදහස් කරන දැන් අපි හාන්න ගොයන් කපන්න වපුරන්න නියර රයින්න මඩ තියන්න අපි එවව කරද්දී ඇත්තට මේ කුලියක් ගැන එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒක අපේ ශ්‍රමය. ඒ කාලේ මේ වගේ ආර්ථික වශයෙන් එහෙම දැඩි ප්‍රශ්න තිබෙත් නැහැ. ප්‍රශ්න නැතුව නෙවෙයි. නමුත් දැන් අද ඒ නවීකරණය වුණ කාර්යක්ෂම වුණ ගොවි ජනතාව ඒ පාවිච්චි කරන යන්ත්‍රෝපකරණ ඒ යන්ත්‍රයක මිල ඒ වගේ නඩත්තු මිල ඒවට පාවිච්චි කරන ඉන්ධන මිල ඒ අමතර කොටස් ඒ සියලු දේවල් මෙහෙම බලන් ඉද්දි එකට 300කින් එහෙම ගණන් යද්දි රුපියල් 350ට රුපියල් 350 කියන්නේ පෝර ටොන් එකක් රුපියල් 7000යිනේ. දැන් පෝර වල දැන් නියමිත මිල 18000යිනේ. හරනම් පෝර ටොන් එකක් දැන් 360000. නෑ දැන් හරි. දැන් ඒ ගණන් හිලව් හරි. දැන් ඔය සහතික මිලට වී මිල දී ගැනීමේ විනය පවත්වගෙන යන එකත් හරි. රජේ විසින් නියම කරන එක. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉඳද්දී දැන් සහතික මිලක් ආණ්ඩුවෙන් පනවනවා. ඔබතුමාලා තරංගකාරී මිලකට වී මිල දී ගන්නවා. කියන ගානට වඩා රුපියල් දෙකක් තුනක් වැඩියෙන් හරි ගන්නවා. ඒ අවස්ථාවේ ඒ තිබ්බ විනය නැත්තේයි. ඒ කාලේ ආණ්ඩුව හොල්ලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පොඩි අර අතුල් පහරක් දෙන්න ඒ වගේ පොඩි ව්‍යාපෘතියක් නෑ. එහෙම දෙයක් තිබ්බ නෑ. ඒ කාලෙත් ඇති උනේ මේ සිද්ධියමයි. මේ විදියමයි සාකච්ඡාවෙන් තොර තීන්දුව తీරන ගැනීම. මේකත් එහෙම පුපුරන්න එහෙම කාලයක් යන නැති වෙයි. දැන් මොකද මේ තීන්දුවක් ගත්ත විතරයිනේ. දැන් ගෝඨාභය මහත්තයා මේ රජයේ නායකත්වයේ දරද්දී තිබ්බට වැඩිය මේ සමාජයේ තියෙන ස්වභාවය ඊට වැඩිය හුඟක් වෙනස්. ඒකෙන්ද අපේ ඉවසීමත් ඉතාමත් කල්පනාකාරී විදියට අපි පාවිච්චි කරන්න උවමනා වෙලාවක් මිනිස්සු බොහොම අසන්න තත්ත්වෙටපත් වෙලා ඉන්නේ. නමුත් ඒ කාලට සංසන්දනය කරත් දැන් ඔයා දැන් ඔය මේක වෙන්නේ සංක
මේ අව ඉල්ලු මහා සැපියුම අතරන මේ වෙළඳ න්‍යාය මේක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේ රජේවල් සෑම කෙනෙක්ම ගෙනාපු ගොවිතන හා සම්බන්ධ විශේෂයෙන්ම වී ගොවිතන අනිත් ගොවිතන් වලත් එහෙම තමයි. ඒ ගෙනාපු ප්‍රතිපත්තිමේ ඒ කාරණා අපේ රජයේ මුදලින් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරු මේ රටක් දියුණු කරන්න පුළුවන් තරමට විදේශගත වෙලා ඉගෙන ගන්න ගිහිල්ලා පරිදේශන කටයුතු වලට ආරවට මේවට අපේ මහජන මුදල් වියදම් කරලා ගියපු මාර ප්‍රමාණ කෝටි ගානක නිලධාරී ඇති මැති ඇමතිවරු ඇති. නමුත් මේ රටේ ගොවිතනේ ආදායම එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ අඩු පැත්තට ගියා මිසක් වැඩි පැත්තට ආවේ නැහැ. ඒ අනුව ඉල්ලුමා සැපයුම අතර ඇතිවෙන තත්ත්වෙට අපිට වුවමන අවශ්‍ය වී ප්‍රමාණය අපිට නැති වුණාම අපි තියෙන දේ මිලදී ගණ්ඩ අපේ ආයතනය විදියට දුවන්ඩ අපි හාල් සපයපු ඒ ක්‍රමවේදය නොකඩවා සපයන්ඩ අපිට කරන්න පුළුවන් සෑම උත්සාහයක්ම කරනවා. ඒ තුළෙ තමයි මේ ස්වභාවය ඇතිවෙන්නේ. දැන් ඒ ස්වභාවය ඇති නොවෙන්ඩ රජයේ ඉතාමත් වැදගත් ගණේ වැඩක් කරලා තියෙනවා. රටේ නිෂ්පාදනයට ඉඩ නොදී පිටරට හාල් පිටරට හාල් සම්බන්ධයෙන් අපි කතා කරමු. දැන් මුලින්ම මේ වීමිල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික ලියාගෙන යමුකෝ ලඩ්ඩි මහත්තයා. දැන් එකක් තමයි ඔබතුමා ප්‍රතිඥාවක් දුන්නා සැප්තැම්බර් 15 වෙද්දී. දැන් අගෝස්තු අද 22 සැප්තැම්බර් 15 වෙද්දී වීමිටියකට රුපියල් 10,000 11,000 අතර මුදලක් ලබා දෙනවයි කියලා පොරොන්දුවක් දුන්නනේ. අනිවාර්යයෙන්. එතකොට 10,064 බෙදුවාම 156,125. 11,000 ගානේ ගත්තොත් 11,064 බෙදුවොත් 167,187. එතකොට මේ 120ට 125 135 වඩා දෙකක් එතන තියෙනවා. ඔව්. ඔව් බොහොම වැඩි. දැන් මේ මිල ගණන් යටතේ සැප්තැම්බර් 15 වෙද්දි මිලදී ගන්නවද ඔබතුමා? ඇයි සංගමත්තේ ඒ ඒ ඒ කියපු ප්‍රකාශයේ ඒ මං කියපු මිල විතරක් ගත්තේ මම ඒක බොහොම පැහැදිලිව කියනවා. රජයත් ගොවියත් අපිත් ඔක්කොම එකතු වෙලා මේ වාගේ තීන්දුවක් අපි ගමු කියලා මේ තියෙන නිෂ්පාදන වියදම් ගොවියන්ගේ ප්‍රශ්න. ඉතින් එහෙම දෙයක් වුණේ නැහැ කියලා මම මේ පටන් ගන්නකොට එහෙම දෙයක් කරන්න නැතුව දැන් මට පෑනේ මේ මිල මේ වාගේ මිලක් ගොවියෝ බලාපොරොත්තු වෙනවා. දැන් අපි කියලා නෙවෙයි ගොවියෝ ඔය මං කියන ගණන් තමයි දනුත් ඉල්ලන්නේ. ඒ ඇත්තටම එහෙම පසුබිමක් තමයි නිෂ්පාදන ගොවියාගේ තියෙන නිෂ්පාදන වියදමත් එක්ක ගොවියාට ඔය වාගේ මුදලක් ලැබෙන්න ඕනේ. ඒකනේ 156ක් 164ක් වගේ කිලෝ 56ක් දේවදත් 150ක්වත් අඩුම ලැබෙන්න ඕනේ. ඉතින් අපි මේ වෘත්තියේ දැන් අවුරුදු 25 30 නෙල්ලා ඉන්න මිනිස්සු අතරින් ඇත්තටම ගොවියට ওই වගේ මුදලක් හම්බෙන්න ඕනේ. මම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා අපි මේ දැන් මේ සැප්තැම්බර් 15 වෙනකල් 18 වෙනකල් අපි ළඟ තියෙන වීතෝග මේ ගානට අපි දෙනවා. නමුත් ගොවියාගේ ගොවි නිෂ්පාදනයට හානියක් නොවෙන්න රජයත් අපිත් ගොවියොත් එකතු වෙලා මේ වගේ තීන්දුවක් කරගෙන මේ විදිහට වැඩ කටයුත්තක් කරමු කියලා තමයි මම මේ යෝජනා කරේ. මම අද මේ විශේෂයෙන්ම දැන් මේ පෙරේදා ඊයේ ඒ ප්‍රවෘත්තියක මේ කල්ලලා ලොකු එක චැනල් එකක ලොකු ප්‍රවෘත්තියක් දුන්නා. ඉතින් මේ වගේ තත්ත්වයක් රට තුළ මම මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට යම් යම් විවිධ ගැටලු ප්‍රශ්නත් මට තිබ්බා. නමුත් මම විශේෂයෙන් මාට තිබ්බ ගැටලු ප්‍රශ්න නෑ. ඉතින් මේ වට මීඩියා වලට යන්න අවශ්‍ය නැහැ මේ විදිහ කරන්න. නමුත් ඉතින් ඔය වී වලට උන පොරොන්දුව දැන් ගොවියොත් මේක දන්නවනේ. නමුත් මම ඒ වෙලාවේ බොහොම පැහැදිලිව කිව්වේ මේ හා සම්බන්ධ වෙන්න බලධාරීන් සමග සාකච්ඡා කරලා මෙවැනි තීන්දුවකට අපි යමු යා යුතුයි යන්න ඕනේ. නමුත් ඒව අවසන් කරේ මේ විදිය. මේකෙන් වෙන්නේ ගොවිතැන් කරන මිනිස්සුන්ගේ මානසිකත්වය අද ගොවියන්ගේ විතරක් නෙවෙයි මුළු රටේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ ඒ පොසිටිව් තින්කින් එකට යන්න නොගිහිල්ලා මේ රට ගොඩ ගන්න බෑ. හැබැයි රජයේ බලධාරීන් මෙව්වා අපි මේ
අපිට මොනදේ මොන ඉරණමකට පත් වුණත් අපි මේවා ප්‍රකාශ කරලා තියෙන්න ඕනේ. දිනපතා ඒ පොසිටිව් ඒ උසස් මානසිකත්වයකට ගෙනෙහිලා රටේ ආර්ථිකය ගොඩනගන්න වෙනුවට කිසිම තේරුමක් නැති අවබෝධයක් නැති ඒ වැඩපිළිවෙලක් තුළ ඒ මිනිස්සු අධෛර්යමත් කරන වැඩපිළිවෙලක් තමයි දෙකටම ක්‍රියාත්මක වෙන්නේ. ඒක න බොහොම කනගාටුවක් තමයි අපිට තියෙන්නේ. ඇතැන් දැන් මට තියෙන ප්‍රශ්නයක නෙවෙයි. දැන් ඔබතුමා යෝජනා කරනවන 156.125ක් මම හරියටම නූලට ගාන හදලා කියන්නේ 64න් බෙදලා බැලුවාම දැන් ඔය ගානට මිලදී ගත්තොත් වී කිලෝවක් ඔබතුමාම සඳහන් කරනවා වී කිලෝවක මිල වගේ අනිවාර්යෙන්ම දෙගුණයක් සහල් කිලෝවක් සඳහා දෙන්න ඕනේ කියලා. එතකොට 156ට මිලදී ගත්තොත් 312.50ක් වෙනවා. 167.84 මිලදී ගත්තොත් 335.74ක් වෙනවා. එතකොට හාල් කිලෝවක් ගන්න වෙන්නේ රුපියල් 312කට 335කට. අනිවාර්යයෙන්. කොවර මාස දෙකකට ඉස්සෙල්ලා ජයික් හිල්ටන් එකේ මාධ්‍ය හමුවේදී මේ බත්කන ජනතාව වෙනුවෙන් පුදුම වේගයෙන් කතා කරපු පුදුම වේදනාවකින් අර පඳුපුල්ලාසනේ රත් වුණා වගේ කතා කරපු ඩඩ්ලි සිරිසේනකෝ දැන් මේ 312ට 325ට හාල් කවන්න හදන බත් කවන්න හදන. ඔයාට ඒක එච්චර බොහොම උපහාසාත්මකව කතා කරන්න හැදුවට සංගමත්ත වායේ ඒ මන් තිබ්බ ප්‍රෙස් එකේ සම්පූර්ණ අවධානය යොමු කළා නියම යථාර්ථය කතා කරන්න. මම සම්පූර්ණ එක බැලුවා. නෑ බැලුවට අවශ්‍ය අවබෝධය අරගෙන නෑ ඔයා. මොකක්ද මම ජූලි 18 වෙනිදා ඒ ප්‍රෙස් එක තියෙන්නේ මම ගරන් කළා කියනවා මාස 3ක් යනකල් ජූලි 16ත් එකක් තිබ්බා ජූලි 18ත් එකක් තිබ්බා. ජූලි 18 එකක් තිබ්බා ජූලි 22 එකක් තිබ්බා. ඔව් ජූලි 22 තමයි ආන්දෝලනාත්මක. ඔව් ඒකල මම එවලේ පොරොන්දු වෙනවා මාස 3ක් යනකල් ඇයි අපේ රටේ ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉද්දි මට ඒ වගේ හැකියාවක් තියෙනවා නම් රට තුල ඔයා ඕක නෙවෙයිනේ කතා කරන්න ඕනේ සංගමාත්‍යා. ඒක මම ඒ වගේ මම මාස 3කට හාල් දෙන්න පුළුවන් තරම් වී මේ රට ඇතුලේ තියෙනවායි කියලා ප්‍රකාශයක් කරපුවාම අදාළ බලධාරීන් ගෙන්නලා ඔයා මේ කියපු කතා මම විතරක් නෙවෙයි මේකට සම්බන්ධ සියලුම ව්‍යාපාරික ගෙන්නලා මේ තරම් කාලයක් ඔයාලට මේ හාල් දෙන්න පුළුවන්ද කොහෙද ඔයාල ළඟ තියෙන ස්ටොක් කා ළඟද මේවා තියෙන්නේ ඒකල්ල ඒක වගකීමෙන් ඒ මාස 3 ඒ මිලට මෙහෙවලා රටින් හාල් ගෙනල්ලා මේක පුරවලා ගොවියගේ ආර්ථිකෙත් විනාශ කරලා රටේ ආර්ථිකෙත් විනාශ කරලා අපේ ආර්ථිකෙත් විනාශ කරන්නේ නැතුව මම නම් හාල් පිළිබඳව කතා කරපුවාම රටේ මිනිස්සුන්ට හැම කෙනාගම ඔළුවට එන්නේ මම පොරොන්දු වෙනවා නම් මේ මිලට මාස 3ක් හාල් දෙන්නම් කියලා ඒක ක්‍රියාත්මක කරන්න මොන බලධාරියද මොන මාධ්‍යද ඉදිරිපත් වෙලා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සාකච්ඡාවක් කරලා ඉතින් එහෙම දෙයක් කරගෙන අපි දනුත් දෙන්නේ මිලට නැද ඔබතුමා එක එක දවසට එක එක ඒවා කියනවනේ දැන් ජූලි 22 ඉඳන් මාස 3ක් කියවහම ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඔක්තෝබර් 22 වෙනකන් ඒ මිලට හාල් දෙන්න පුළුවන් ඒනට දැන් ඔබතුමා සැප්තැම්බර් 15 වෙනිදා ඉඳන් මේ 300 ගණන් වලට හාල් යන යෝජනාවක් ගේනවා රුපියල් 10,000කට වීමිටියක් මිලදී ගත්තාම ඔක ජූලි නෙවෙයි ජූනි ජූනි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ජූනි 10 ජූනි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් සැප්තැම්බර් ඒක ජූලි 22 වෙනකන් ඒ මිලට ගන්න පුළුවන් ඔව් ඊට පස්සේ ඊට පස්සේ සැප්තැම්බර් 18 වෙනකල් තව දින කීපයි ඊට පස්සේ අර පරණ මිලට යන්න ඕනේ කියලා මේ මිලට යන්න ඕනේ කියලා ඔබතුමා කියන්නේ නේ අනිවාර්යෙන් 10,000 11,000 දක්වා නෑ එහෙම වෙන්න ඕනේ ඊළඟට ගොවියන්ගේ නිෂ්පාදන අපි මෙච්චර අවංක චේතනාවෙන් අපි කිව්වනම් අපි ළඟ මෙච්චර වී ප්‍රමාණයක් තියෙනවා මේ කාල සීමාව මේ ගානට ගත්ත වී රටේ ජනතාව අමාරු තත්ත්වයක වැටලා ඉන්නේ මේක මාස 3ක් වක්කීමෙන් මේ මිලට දෙන්නම් කිව්වනම් ඒකට අවශ්‍ය ඒ කරුණු කාරණා අපිව ගෙන්නලා කතා බහ කරලා ඒ වැඩපිළිවෙලක් යොදන්න නැතුව දැන් ඒකේ අඩුපාඩු ඔබතුමා හොයන්නේ අපි පොරොන්දු ඉෂ්ට කරනා ඒ විදිහට නේද ඒ වැඩපිළිවෙල යොදන්න ඕනේ ඔබතුමා කියන්නේ කවුද මාධ්‍ය විසින් කරන්න ඕනේද නෑ ඒක බලධාරීන් සා ඉතින් මාධ්‍ය දැන් ඔයාලට දැන් මාව ගෙන්නලා මෙතෙන්ට මේක අහන්න පුළුවන් නම් යාලගෙන්ලත් මේක අහන්න බෑ අපි ඇහුවා මහින්ද අමරවීර කෘෂි කර්ම අමාත්‍යවරයාගෙනුත් ඇහුවා දැන් ඔබතුමා දැන් ඔය මාධ්‍ය හමුවේ අසුන් ගත්ත අය මේ නන්නාදුනන තරහකාරයෝ කවුරුත් නෙවෙයිනේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ව්‍යාපාරේ නිරත වෙච්ච පිරිස දැන් මට මතක නෑ
නිපුණ සහල් අධිපතිතුමා එතන හිටියද? නෑ. නෑනේ ඔබතුමාගේ මේ ව්‍යාපාරික ගුරුවරයානේ එතුමා. ගුරුවරයා. මේ නියෝජ්‍ය ඇමතිතුමා හිටියේ නෑ. ඊට පස්සේ දැන් අනිත් රත්න නිවුරත්න ලංකාතිලක මහත්තයා. හතුරු නෙවෙයිනේ. ඔව්. නේ කාලයක් තිස්සේ මේ බොහොම එකට කටයුතු කරපු ව්‍යාපාර කරපු අය. ඇයිද අර ජයික් හිල්ටන් එකේ පොඩ්ඩක් කෝපි කෝප්පයක් බීලා හරේ මාධ්‍ය ඉදිරියට එන්න ඉස්සලා කතා කරලා එන්න තිබ්බනේ අපි මෙහෙම එකඟතාවයකට එමු ඊට පස්සේ ඇවිල්ලා රටට මෙහෙම කියමු එහෙම කතාවක් නැතුව කෙලින්ම ඇවිල්ලා ඉඳගත්තාද ඔබතුමාල සංගමාත්‍යා මම මං ඒ මාධ්‍ය සා දැන් මේ මේකෙදි මෙට ඉස්සෙල්ලත් මම වැඩතරානදි මේ ගැන පැහැදිලි කිරීමක් කරා නමුත් දැන් තවසරයක් මම ඒක කියන්නම් රටේ ජනතාව මේ පත් වෙලා ඉන්න තත්ත්වෙත් එක්ක අපි මේ මිලදී ගත්ත වී ප්‍රමාණය මේ විදියට දෙන්න පුළුවන් කියන යෝජනාව වෙළඳ ඇමතිවරයාටත් අපි යෝජනා කරයි අතරේ ඩීසල් ගණන් ගියා ලොකු ලොකු ප්‍රශ්න ආවා රටේ ජනාධිපතිවරයාට කිව්වා වෙළඳ ඇමතිවරයාට කිව්වා ඔය කියන මිත්‍රයෝ ඔක්කොම කතා කරා පෞද්ගලිකව අපි මේක මේ හාල් මිල වැඩි නොකර මේක අපි හාල් දෙමු කියලා අපි හැබැයි යෝජනාවකදී වෙළඳ ඇමතිතුමාට ගිහලා යෝජනාවක දුන්න අපිට මිල වැඩි කරලා දෙන්න කියලා රුපියල් 112 තිබ්බ ඩීසල් රුපියල් 400ට ගිහලා 450 වුණාට පස්සේ අපි යෝජනාව කුජ්ජිලා දුන්නා. නමුත් වෙළඳ ඇමතිවරයා ඒ වෙලාවේ ඒකට ඒකන්තාවයක් පළ කරන්න සතුටුුනේ නැහැ. මොකද ඔය ජූලි 22 ට පස්සේ කතාවන්නේ ඔබතුමා කියන්නේ. නෑ ඊට ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා කතාවද්ද ඔය කියන්නේ? ඔව්. හරි. ඊට පස්සේ දැන් ඔය කෝපි කතාවට ඔයා මේක ගැන මොනවද දැනගත් දන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේකට වෙළඳ ඇමතිතුමා ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මිල වැඩි කිරීමට එකඟුනේ නැහැ මේ රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක. එතකොට කවුද වෙළඳ ඇමති හිටියේ? නලින් ෆරාන්නෝ. ඔව්. එතකොට මේ දෙන්නගෙම කතා විදියට මට තේරුණා මේ කියන කතාවේ සත්‍යතාවයකුත් තියෙනවා. අපි මේකට මේ එකඟතාවයට එමු කියලා මම අනිත් සහෝදර ව්‍යාපාරිකෙන්ට කතා කරලා කිව්වා මේ හාල් මිල වැඩි කරන්න හම්බෙන්නේ නැහැ. අපි රටේ මේ වගේ තත්ත්වයක් තියෙනවා. අපි මේ මිලට හාල් දෙමු කියලා. නමුත් ඒ කවුරුත් මේකට එකඟුනේ නැහැ. මම ඒ වෙලාවේ මේ රටෙත් නෙවෙයි හිටියේ. මම ඒ පිටරටේ ඩුබායි ගිහිල්ලා හිටියේ. මම ජූනි 17 වෙනිදා ආවේ. 18 වෙනිදා තමයි පළවෙනි ප්‍රෙස් එක තිබ්බේ. ඒකට ඒකෙදි මම හාල් මිලක් මේ පාර්ලිමේන්තුවට දෙන්න ඕන කියන යෝජනාව ක්‍රියාත්මක කරන්න තමයි ඉල්ලීමක් කරේ. ඊට පස්සේ ඒකට අනිත් ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙක් එකඟ නොවීම සම්බන්ධව ඉක්මනින් ඒකට එකඟ කරව ගන්නත් රජයේ සඳහා රජයේ සහයෝගය අරගෙන ක්‍රියාත්මක කර ගැනීමටත් තමයි මම දෙවෙනි ප්‍රෙස් එක තිබ්බේ. ඒක තමයි ඔබතුමා කියපු ජයික් හිල්ටන් එකේ මම තිබ්බේ. ඉතින් සංඝ මම ඇවිල්ලා හෝටලේ බයිද්දිම ඔය මිත්‍රපාල මහත්තයත් මගේ පිටිපස්සේ වාහනේ ආවේ. වා කිව්වා වාගේ අපි විනාඩි 20ක් කෝපි බිබි කතා කරා හිටියා. මොනවාද කතා කරේ? නෑ ඒක තමයි. දැන් එයා හාල් ගැනද නැත්නම් කවල්? නෑ ඒක තමයි. දැන් මෙහෙමනේ. දැන් මම මේ දෙවෙනි ප්‍රෙස් එකක් තියන්නේ මේ හාල් මේ ප්‍රජේ පාර්ලිමේන්තුවට ජනතාවට දෙන යෝජනාවටනේ. ඉතින් මිත්‍රපාල මහත්තයා අපේ සමත් ලංකා වීමෝල් සංගමේ සභාපතිතුමාගෙන් ඒ සාකච්ඡාවට එන්න අහලා තිබ්බා. මම ඉතාමත් සතුටු වුණා මගේ අරමුණ සාර්ථකයි. මිත්‍රපාල මහත්තයත් ආපුවාම මට මේක කරගන්න ලේසි කියලා. ඉතින් මමත් බොහොම සුවදෝ පිළි අරගෙන මිත්‍රපාල මහත්මයාට ඔබතුමා ආරාධනයක් කරේ නෑ? නෑ එයා අහලා ආවේ. එයාම අහලා ආවා. ඔව්. හරි. එතකොට එයා ඒ අහලා ආපුවාම ඉතින් දැන් අපේ අරමුණ මේකනේ. ඉතින් මේ ඇත්තටම ඔයා කිව්වාගේ කෝපි බිවි කතා කරා හිටියා විනාඩි 20ක් කිසිම යෝජනාවක් සාකච්ඡාද මිනිස් මේකට චිත්‍රපටයක් කියලා කියන්නේ තේකනේ. ඔබතුමාගේ රංගන ප්‍රතිභාව ගැන මතක් කරගන්න. රංගන ප්‍රතිභාව නෙවෙයි ඒක ඉතින් මේ වසරේ හොඳම නළුවා සම්මානය දෙන්න ඕනේ කියලා අනිවාර්යයෙන් යෝජනා කරා. ඔව් ඒ අපි ඕකට විතරක් නේ මේ සංගමාත්‍ය ඕන දනක රංගනේ ජෙනුයින් විදියට තමයි කරන්නේ. ඇත්තනම් රඟප ඒක රඟපෑමක් නෙවෙයි. පොඩි පොඩි අධිරංගණයකුත් තිබ්බ එතන. අධිරංගනය පිළිබඳ ඉතින් මිනිස්සු එක එක විදියට තීන්දු කරනවා. ඒක මට වෙනස් කරන්න බෑ. මට පුළුවන් විදියට මම ඒ රංගනය කරා. ඒක ජෙනුයින්. එතන මගේ ප්‍රශ්නේ වුණේ දැන් ඔබතුමාලා විනාඩි 20ක් කෝපි බිබී මේ ওই මිල ගැන සාකච්ඡා කරේ නැද්ද? ඒකන රංගමාත්‍ය මට එච්චර කේන්ති ගියේ. ඔව්. ඉතින් දැන් රජයේ සාතික මිලට දෙන්නනේ අපේ මේ යෝජනාව. ඉතින් ඒකට සහයෝගයට ආපු මිනිස්සයා ප්‍රෙස් එකට ගිහිල්ලා හිටන්
රුපියල්25ක් වැඩි කරන්න ඕන කියලා කියපුවා මොකද්ද කේන්ති නෙවෙයිද යන්න ඉතින් ඒක තමයි ඇති වුණ සත්‍ය කතාව දැන් අර වෙලාවේ මට කිව්වා නම් ඩඩ්ලි මහත්තයා මේ හැම ප්‍රශ්නයක් තියන කර මං කියනවා ඔබතුමා එන්න එපා නැත්තම් ආවොත් මේ කතාව කියන්න එපා අපේ අරමුණ මේකයි මේ අපේ ළඟ මේ මිල්ට ගත්ත වී ටික මාස ඔයා ළඟත් තියෙනවා මගේ ළඟත් තියෙනවා අහවල්ලාවල් ළඟත් තියෙනවා මේක මාස 3ක් යනකම් මේ මිල්ට දෙන්න පුළුවන් රටේ ජනතාව මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ 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 ශේෂ්ත්‍රයේ වගකියුතු ව්‍යාපාරිකයන් වශයෙන් අපි මේක දෙමු කියන යෝජනාව තමයි ඒක කිසි වෙනසක් වෙන්නේ නැ වෙනසක් කරන්නෙත් නැ සැප්තැම්බර් 18 වෙනිද වෙනකල් තව දවස් කීපයක් තියෙනවා මාස 3ක් එතකොට හොඳයි තව ප්‍රශ්න කීපයක් තියෙනවා එදා මාධ්‍ය හමුව ගැන අපි විරාමකින් පසුව හමු අද 360 ආරාධිතාසුනේ සිටින්නේ අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා. අපි ජයිකිල්ටන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවේ තමයි විරාමයට පෙර ආතුව රැඳී සිටියේ. දැන් ඩඩ්ලි මහත්තයා අපිට කියන්න ඇයි මෙතන දැන් ඉන්නවා අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා. ඊට පස්සේ නිව් රත්න අධිපතිවරයා ඉන්නවා. ඇයි නිපුණ අධිපතිවරයා සිරිපාල ගම්ලත් මහත්මයා මේ සම්මුඛ සාකච්ඡාවේ මාධ්‍ය හමුවේ හිටියේ නැත්තේ? එතුමත් ඔය ඔය ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් නේ. නෑ සාමාන්‍ය එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතුමාට එදා උදේ පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න තිබ්බ රටේ පැවති තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට සහභාගී විය යුතුම තත්ත්වයක් තිබ්බා. නමුත් එතුමා එදා උදේ මට කතා කළා මේ මේ යෝජනාවට එකගෙනවයි කියන කතාව තව කීප දිනක් හිටියේ ටේබල් එකේ. ඔව්. AI මොකද කියන්නේ? AI කැමැති නෑ. එයාලත් විශේෂයෙන්ම විමෝල් සංගමයේ සභාපතිතුමා හිටියා, දමුල්ල සභාපතිතුමා හිටියා, සමත් ලංකා විමෝල් සංගමයේ සභාපතිතුමා හිටියා. ඒ සියලු AI සියල්ලම මගේ යෝජනාවට එකඟ වෙලා හිටියේ. ඒ විශේෂයෙන්ම ඔය කුඩා මෝල් නෙමියන්ගේ ඒ ව්‍යාපාරයේ කටයුත්ත කරන්න එයාලට ඒ පාර්ලිමේන්තු සම්බන්ධව ක්‍රියාත්මක කිරීම පූර්ණ අවශ්‍යතාවයකුත් තිබ්බා. ඉතින් ඒක ඒ වෙලාවේ ඇති වුණ එකකුත් නෙවෙයි. ඉතින් අපි අතරේ එමෙ එකඟතාවයක් තිබ්බා. සංඝ දැන් ඇති නේද ඒ ගැන කතා කරන්න. නෑ ඒක මදි. ඒක තව ටිකක් තියෙනවා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එකක් තමයි අපිට හොයද්දි අභ්‍යන්තරයෙන් හොයද්දි අපට හම්බ වෙච්ච තොරතුරු වල හැටියට ඔබතුමාගේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබ්බේ සහල් වර්ගයකිනුත් එක් සහල් වර්ගයක් පිළිබඳව තමයි ඔබතුමා වැඩිය වෙළඳපළට නිකුත් කරන්නේ. ඒ කියන්නේ කීරි සම්බ වර්ගයනේ ඔබතුමා වැඩිම වෙළඳපළට නිකුත් කරන්නේ. හැබැයි නිව් රත්න ව්‍යාපාරයේ විසින් වැඩිපුර වෙළඳපළට නිකුත් කරලා තිබ්බේ සම්බ සහ නාඩු. දැන් සම්බ සහ නාඩු වල එවකට තිබුණ මිල ගණන් සහ කීරි සම්බ අතර තිබ්බ මිල ගණන් අතර ලොකු පරතරයක් තිබුණ නිසා පාරිභෝගිකයා කීරි සම්බ භාවිතා කරපු පාරිභෝගිකයා සහ පවා නාඩු සහ සම්බ භාවිතා කරන්න පෙළඹුණා. රුපියල් 12ක 13ක විතර අඩුවක් තිබෙන නිසා. දැන් කීරි සම්බ තිබ්බේ 280ට විතර. නෑ 260යි. 260යි. ඔව්. කොමාරි ඊට වඩා රුපියල් 12ක 13ක විතර අඩුවක් තිබ්බනේ සම්බ සහ නාඩු. නෑ නෑ දැන් ඔය ආරි සංඝ ඔය රජයේ පාර්ලිමේල 220ක් නාඩු සාලුත් සම්බ සාල් 230ත් කීරි සම්බ සාල් 260ත් ඒ මිලට තියෙද්දී මේ අතිරේක වැඩි වුණු වියදනුත් එක්ක විමෝල් මම ඇතුළු ඒ කට්ටිය මේ මිල අභිභවා ගිල්ල සතියක විතර කාලයක් වෙළඳාමක් කරා. නමුත් වෙළඳෝ ඒ මිලට එකගව ආල් ගන්න උනන්දු වුනේත් නැහැ. ඉතින් ඔය කියන 280 කතාව ඒකයි. නමුත් දවාට මොකද්ද තිබ්බ පන්ද දැන් දැන් අභ්‍යන්තරයෙන් ආරංචි වෙච්ච එක තමයි ඔබතුමාගේ අර මේ සහල් ඒකාධිකාරය
ඒකන දැන් සම්බ සහ නාඩු මිලදී ගණ්ඩ ජනතාව පෙළඹිච්ච හින්දා කීරු සම්බ මිලදී ගත්ත ජනතාව අඩු වුණා, පාරිභෝගික අඩු වුණා මිල අධික වීම නිසා. එතකොට අර කීරු සම්බ ඒකාධිකාරය ඔබතුමාගේ හෙළවෙන්න ගත්තා. ඒක නිසා තමයි මේ මිල අඩු කරලා ඔක්කොම එක මිලකට එන්න යෝජනා කරලා පොඩි පොඩි රංගනයක් ඉදිරිපත් කරේ. කීරු සම්බ මේ ඉල්ලුම අඩු වීම නිසා නෙවෙයි ඔබතුමා කියන්නේ. කීරි සම්බ තමයි මං කවදටත් වැඩේ විකුණන්නේ, දැන් මං තමයි වැඩේ විකුණන්නේ. නමුත් සංක පොඩි ජනතාව කන නාඩු වීතික, පොඩි ජනතාව කියලා ඔබතුමා ගැන සාමාන්‍ය ජනතාව කන නාඩු වීතික ඒ හා සමානවම දැන් අපිත් මගේ දවසේ නිෂ්පාදනය හාල් කිලෝ 104ක්, මේකෙන් ලක්ෂ 125,000 150,000 කීරි සම්බ, 125,000 සම්බ නාඩුත් යනවා, නාඩු ඊළඟට විකිනෙන්නේ ඊළඟට සම්බ. නමුත් අනිත් අයට සාපේක්ෂව මගේ නිෂ්පාදනයේ 50% කීරි සම්බ තමයි යන්නේ. ඒක ඒ පිළිබඳ වාට මේ ඒක විකිනෙන්නේ නැහැ ආර්මිය කියලා වාටද එහෙම කියන්න මන් දන්නේ නැහැ. මම කියන දෙයක් නෙවෙයි. අපිට සහල් ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු ඔස්සේ ඔවුන්ගේ තර්කය වෙන්නේ නාඩු සහ සම්බා සහල් වල මිලට සාපේක්ෂව කීරි සම්බා සහල් වල තිබ්බ එවකට මිල ඉතාමත් අධික වීම නිසා කීරි සම්බා පාරිභෝගිකයන් සැලකිය යුතු විදිහට අඩු වේගෙන ගියයි කියලා. ඔවුනුත් සම්බා සහ නාඩු අනුභව කරන්න භාවිතා කරන්න පෙළඹුණා. එතකොට ඔබතුමාගේ ව්‍යාපාරයට ඒක තර්ජනයක් වුණා, අවදානමක් වුණා. ඒක නිසයි ඔය රංගනය ඉදිරිපත් කරන්නේ. බලන්න කොච්චර කතයිද ඔයාලා තේරුම් ගන්න විදිහ. නෑ පොඩ්ඩක් ඉන්න. මම කියන්නේ ව්‍යාපාරිකයෝ කියන තර්කය. නෑ ඒක තමයි. දැන් 260ට තිබ්බ කීරි සම්බයක 280ට ගිහින්. හරිද? ඔය කියන ඔය සිද්ධියට අදාළ අනිත් ඔය එකතු වුණ ව්‍යාපාරිකෝ නාඩු 280 කරා, නාඩු තොගමිල 270 කරා. එතකොට මොකද්ද ඔය කියන තරකේ කීරි සම්බයි නාඩුයි වැඩි වුණත් එක මිල තිබ්බා. මං තමයි ඊට පස්සේ පස්සට ආවේ. එහෙම මේ එතකොට ඔබතුමා කීරි සම්බ මිල වැඩි කරේ නැද්ද? නෑනේ. කීරි සම්බ මිල 280 කරපුවාම සම්බ නාඩු මිල 270 කරා. ඉතින් රුපියල් 10 වෙනතට මිනිස්සු මම මේ කියන්නේ බොහොම පොඩි කාලයක්. ඒක දවස් 4ක පහක මට තේරුණා මේක ගැලපෙන්නේ නැහැ, මේක අපිට හරියන දේකුත් නෙවෙයි. ඒ වගේන එයාලට පැහැදිලි කරලා දුන්නා. සෑම කෙනෙකුටම කිව්වා මේ වැඩේ කරන්න එපා, මේක අපි මේ විදිය කරා තමයි අපි ආපහු පස්සට එමු. නමුත් මම ආවා පස්සට, එයාලා එන්න පරක්කු වුණා, පසු එයාලට එන්න වුණා. දැන් ඔක්කොම එක මිලේ ඉන්නවා. දැන් ඔය නිවුරත්න ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලට ලබා දීපු සම්මුඛ සාකච්ඡාවලදී ඔහුගේ නම කියන්නේ නැතුව කියනවා මේ හෙලිකොප්ටර් එකක් තියෙන ව්‍යාපාරිකයෙක් කියලා. කියනවනේ ඔබතුමා අවස්ථා දෙක තුනකදී එහෙම කිව්වා. නෑ ඉතින් ඒක ඔයාලා මගේ කියලා ඉස්සර කිව්වේ. නෑ දැන් ඔබතුමා එහෙමනේ ඔහුව හඳුන්වන්නේ. නෑ ඉතින් මේක මම නම කියලා නෑ, මං කිව්වද හෙලිකොප්ටර් එකක් තියෙන ඔය හාල්මිල වැඩි කරපු ඉතින් ඇත්ත. ඒ කියන්නේ දැන් ව්‍යාපාරිකයෙක් විදිහට අර ඔබතුමාට හෙලිකොප්ටර් මොනවා හරි ඉරිසියාවක් මොකක් හරි තියෙනවද එතුමා එක්ක? ඔය එතුමාට හෙලිකොප්ටර් එකක් තියෙනවා, ඔබතුමාට නැහැ. ඒ වගේ අර පුංචි කාලේ ඇති වෙනවා වගේ මොකක් හරි එහෙම කෝන්තරයක් තිබ්බද? එයාගේ හෙලිකොප්ටරය ගැන මට ඉරිසියාවක් ඇති වෙනවා නම් මගේ ගැන මිනිස්සු කොච්චර ඉරිසියක්ද කියලාට මම ඒ ප්‍රමාණය හිතා ගන්න තමයි මට තියෙන හෙලිකොප්ටරයක් කියන එක මහා ලොකු දෙයක් විදියට සලකන්න තරම්. ඇත්තටම එයාගේ හෙලිකොප්ටරේ එයා හෙලිකොප්ටරයක් ගෙනාපම් මොකද්ද ඇති වැරද්ද? ඒක මම දන්න විදියට එයාගේ තව ව්‍යාපාරයක්. අපි අතර තියෙන එදා ඇති වුණ මතභේද සිද්ධිය කතා වෙනම දෙයක්. නමුත් එයත් ව්‍යාපාර කීපයක් කරන පුජ්‍යලයක. ඒක එකක් නෙවෙයි, වීමෝල විතරක් නෙවෙයි, ආයතන කීපයක් තියෙනවා. එයත් ලොකු උත්සාහයක් කරන්න ඇති. එයාට හෝටල් කීපයක් තියෙනවා. ඊයේ පෙරේදත් කොළඹ හෝටලයක් විවෘත කරා. ඒ වගේ සංචාරක නෑ. ඉතින් එහෙම අමනාප වෙන්න තරම් සිද්ධියක් ඔය වාගේ තින් මේ අපි මොකද මේ පොඩි වචන කීපයක්
ඒ උනාරෙන් ඇති වෙනමක්වත් අපි අතර ඒම සිද්ධියක් වුණේ නෑ. එම ප්‍රශ්නයක් ඇති කරගන්න ඊට පස මට කියන්න දැ ඔබතුමාට මතක ඇති 2025 මාසේ 23 වෙනිද කියන දවස මතක දෙයන දිනයක් විදිර මතක නෑනේ. තැන් එවකට පාරිභෝගික අධිකාරී සභාපති වෙලා හිටියේ මේජ ජනරාල් ශාන්ත දිසානායක මහත්මය. ඇවිල්ලා අරලිය මෝල් කීපයක් පරීක්ෂාවට ලක් කර මන්දන්න වැටලුවද මොකක්ද කියන හරි වචනය ඒතන්ට යොදන්න කොහමරි පරීක්ෂාවට ලක් කරන්න. එතනද ඔබතුමා කිව්වා මේ මම හිරේ විලංගුව වැටුණත් මම කියටවත් හාල්මිල අඩු කරන්න නැහැයි කියලා. ඒ ඇයි ඒකැන දිවිහිමියෙන් හාල්මිල ඉහළ තියාගන්න ඉන්න ඩඩ්ලි සිරිසේන මහත්මයා ඊට පස්සේ සමහර වෙලාවට හාල්මිල අඩු කරන්න දිවිහිමියෙන් පෙනී ඉන්න. එක එක වෙලාවට එක එක භූමිකායි එක එක චරිතයයි. අත්‍රම සංග මේ කතාව යද්දිද මේ කොච්චර කතා නොකරෙන්න හිටියත් මේ රට මෙවැනි තත්ත්වයකට ඇතිකරපුවේ දේශපාලඥයන්ගේ ස්වභාවයේ ක්‍රියාවක් තමයි එදා එතන උනේ. රටේ ජනාධිපතිවරයා, රටේ අගමැතිවරයා, රටේ කුසිකර්ම ඇමතිවරයා මහින්දානන්ද ගෝඨාභය රාජපක්ෂ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ඒ අවස්ථාවේ කුසිකර්ම ඇමති චමල් රාජපක්ෂ ඇමතිතුමා සහ ඩොක්ටර් ජයසුන්දර සහ ප්‍රධානපලේ අපි ප්‍රධානපලේ විමෝල්ලි ජනාධිපති ලේකම් පීවී ජයසුන්දර හරි ඔව් ඒක ඔක්කොම ජනාධිපති කාර්යාලයේ එකතු වෙලා ගත්ත තීන්දුවක් තමයි රුපියල් 98ට හාල් විකුණන්න. ඔව් එතකොට රුපියල් 98 විකුණන්න ඒකට සාපේක්ෂව තමයි අපි වීමෙල දී ගත්තේ. ඊට පස්සේ අර ඩේටාබේස් එකක් අර කතා කරපු ආමේ බ්‍රිගේඩිය මහත්තයෙක්ගේ ඒකෙදි අපේ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරයෙක් රුපියල් 90ට හාල් දෙන්න පුළුවන් කියලා එතනදී කරපු ප්‍රකාශේ අච්චර ජනාධිපතිවරයා අගමැතිවරයා කුසිකර්ම ඇමතිවරයා ජනාධිපති ලේකම්වරයා ඔක්කොම එකතු වෙලා ගත්ත තීන්දුවේ රුපියල් 90ට විකුණන්න බලාගෙන වීගත්ත අපිට මේ තියෙන පෞද්ගලිකව මේ මොකක් හරි කොන්ත්‍රාත්තයක් පිරිමාන්න ගියපු මිලක් ක්‍රියාත්මක කරලා ගැසට් කරා රුපියල් 90ට රුපියල් 90 කරා. හිරේ යන්න නැතුව මොකද්ද කරන්නේ? කවුද රොෂාන් රණසිංහද මන්ත්‍රීවරයා? නෑ ඉතින් ඒක ඔයාලගේ නිවුස් වල ගියාන ඒකත් අර වාගේ දාලා පෙන්නුවා නම් හොඳයි. මම දැන් ඔය නංගන් කතා කරන්න මම බය නෑ. ඔව්. නැති ඒ වෙලාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙලා හිටියන සිරිපාල ගම්ලත් මහත්මයා එතුමාට කියන්න තිබ්බනේ දන්නවනේ හාල් වල ගණන් වී වල ගණන් විරුද්ධ වෙන්න තිබ්බනේ. එතුමා ඒක කියපුවාම ඔබ ඉතින් කියන්න කියපුවාම එතුමාගේ කටවහන්න එවකට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කරපු කතාව වලට මතක නැද්ද? ඒ අපි කාටද මේ කියන්නේ? මේක සංක මෙව්වා දැන් ඔය ඊයේ පෙරේදා ඔය සමාජය තුළ ඇතිවෙන ඔය විවිධ විපර්යාස අද අල්ලලා හිරේ දාගෙන ආර්මයේ දැඟලුවට ඒ කරපු කටයුතු වල මිනිස්සුන්ට දරන්න පුළුවන් ප්‍රමාණයක දේවල් එක සීමාවක් තියෙනවනේ. ඒ සීමාවල් පැනලා ගිහිල්ලා ඒ උණ ජාති තමයි එක එක මේ අධේක තීන්දුවක් හෙටේක තීන්දුවක් රජයක් වුණාම ප්‍රතිපත්තියක් කාලයක් වැඩපිළිවෙලක් එහෙම නොකරපු රජයක ඒ ගත්ත තීන්දුව තියෙන ඉතින් දැන් ඒ රජේ පමණක් නෙවෙයි මේ ඔක්කොමල ගත්ත තීන්දුව තියෙනත් එක්ක දැන් අද අපි පත්වලා තියෙන තත්ත්ව ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. ඕකම ඔය දැන් ඉතින් හාල් කිලෝ එක රජයේ සාතික මිලට දෙනවා නම් රජේ නියපු කරපු මිලට වී අපි ගන්නවා නම් මේකන මොනවද අපි තව මෙච්චර දැන් ඉතින් ඔබතුමා කියන දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ 120ට වී කිලෝව දීලා ගොවියා සන්තෝෂෙන් 220ට හාල් කිලෝව අරගෙන පාරිභෝගිකයා සන්තෝෂෙන් ඔය අතරමැද ඉන්න වී මෝල් හිමියන් ඔබතුමන්ලා සන්තෝෂෙන් සියලු දෙනා සතුටින් ඒකද කියන්නේ? නෑ ඉතින් එහෙම නැතුව වෙන මොකද්ද කියන්න කරන්න දැන් රජයේ මිලනේ දැන් අර විදියට ආපහු අපි මිල කඩාගෙන ගිහිල්ලා එහෙම දැන් එහෙම කරන්නද ඔයා කියන්නේ? දැන් ගොවියාගේ පිළිබඳ වගකීම මම ව්‍යාපාරිකයෙක් ඉතින් ගොවියන් පිළිබඳ සහ පාරිභෝගිකයන් පිළිබඳ සහ රටේ ආර්ථිකය සහ රටේ ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයෙක් කියපම හාල් මම හාල් නිෂ්පාදනය කරන එක විතරයි කරන්නේ. තව කොච්චරක් මේකට සම්බන්ධ ව්‍යාපාරිකයෝ ඉන්නවද? ඉතින් මේ සෑම කෙනෙක් ගැනම වගකීමක් දරන්න ඕනේ පාලකයෝ. ඉතින් එව්වා එහෙම නැතුව කරන එකේ ප්‍රතිඵල
පිළිබඳ ඉති ඔය මිලට තිබ්බොත් ගොවි අනිවාර්යම ගොවිතන අතරි එකසිය විස්ස එකසිය විසිපා එකසිය තිහ ඔව අනිවාර්යෙන්ම ඉතින් දැන් එතකොට ඔබතුමා කලින් කියනවනේ එහෙනම් දැන් මගෙන් අහන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා ඉතින් ඊට පස්සේ ඔබතුමා කියනවා මේ මිලට තිබ්බොත් ගොවි ගොවිතන දැන් දැන් අද දැන් මේ මේකට රජයේ මැදිහත් වෙලා ගන්න තීන්දුවන දැන් අපිට මේ මම මොකද්ද රජයට යෝජනා කරන්නේ මොකද්ද ඒ කියන්නේ වී මිල දී ගැනීම මිල ඉහළ දාන්නද එහෙම නැත්නම් පොහොර ඉන්ධන සහනාධාර ලබා දෙන්නද මොකද්ද ඔබතුමා යෝජනා කරන්නේ එහෙම නැත්නම් වී අලුවි මණ්ඩලයෙන් වැඩි මිලට වී මිල දී ගන්නද මම යෝජනා කරොත් මේක මම යෝජනා කරන එක නෙවෙයි රජයේ මොකද්ද වක්කීම විශේෂයෙන්ම වී පිළිබඳ මිල තීන්දුව කිරීමේදී ගොවියත් එක්ක සාකච්ඡා කරලා තීන්දුව ගන්න ඕනේ මගත් එක්ක කතා කරලා වැඩක් නැහැ නේද තන්ද ඔබතුමාට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නේ නෑ ඉතින් අපි දැන් ඒ එවුව යෝජනා ඉදිරිපත් කරලා පුළුවන් දැන් මේ 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 තාම දැන් මේ මේ මීට වැඩිය මේ රට වැටලා තියෙන ආර්ථික ස්වභාවය පිළිබඳ කතා කරන්න ඕනේ කියලා තමයි සංගමාත්‍ය මම අද දවසේ විශේෂයෙන් මෙතනට ආවේ මොකද රටේ ව්‍යාපාරිකයෙක් වශයෙන් රටේ අනෙකුත් ව්‍යාපාරිකයෝ මේ රටපත් කරලා තියෙන මේ ආර්ථික පසුබිම් පිළිබඳ මේ හාල් කිලෝ එකක් ගැන යන තැන දකින දකින තැන මේ වැඩේ වල හරිම කනගාටුයි මෙච්චර ප්‍රබුද්ධ විචාරකයෙක් රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක් මේ කෝවජ්ජිය ඔයාලා මේකට මෙච්චර එළවනවා නම් මේ රටට කෙලපු මිනිස්සු ගැන පුදුම විදියට කරන්න එපා මොනවත් එහෙම කිසිම දෙයක් නැහැ නේ ඔබතුමා කියන්නේ කෙලපු මිනිස්සුගේ ලයිස්තුව කියන්න බිලියන 23000ක් ණය කරපු මිනිස්සු ගැන කතා කරලා එවුවනේ කතා කරනවා කතා අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ අදාළ අය උතන්ට ගෙනලා කතා කරලා තියෙනවා ආ ඔව් ඔව් ඔබතුමා කියනවා ඒක කළා තියෙන හානිය ඔබතුමාගේ වචනවලින් කියනවා නා ඔයාට මේ 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 හාල් කිලෝ එක මම අඩු කරපේගෙන අද මාව විවේචනය කරන්නේ නෑ නෑ හාල් මිල අඩුවෙන් දෙන්න කතා කරපු මා විවේචන මාර නෑ නෑ ඔයාලා මාර සතුටුද මම මේක වැඩි වෙන්නේ නෑ 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 ඔබතුමා එක අවස්ථාවකදී කියන්නේ ඒකනේ දැන් නෑ මම කියන්නේ ඔබතුමා එක අවස්ථාවකදී හාල් මිල වැඩි වීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරනවා තවත් අවස්ථාවකදී හාල් මිල අඩු කරන්න දිවි පරදුවට තබා සටන් කරනවා ඇත්ත දැන් මේ මේ ඝට්ටණය පැහැදිලි කරගන්න තමයි ඇහුවේ ආ රයිට් එහෙනම් මම ඒකට වචන දෙකකින් උත්තර දෙන්නම් කියන්න ඔබතුමා කියන්න හාල් මිල වැඩි කරගන්න කතා කරන වෙලාවේ මේ රටේ ජනතාවට තිබ්බ ආර්ථික ශක්තිය මොකද්ද? හාල් මිල අඩු කරන්න කතා කරපු වෙලාවේ මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිය මොකද්ද? එච්චරයි. ඔබතුමා කියන්නේ හාල් මිල වැඩි කරන්න කතා කරපු වෙලාවේ වැඩි කරන වෙලාව රටේ මේම තත්ත්වයක් නැහැ නේද? දෙල හිටියයි කියලාද? ඔව් ඉතින්. නෑ කොරෝනා වසංගතේ මූණ දීලා හිටියේ. හාල් මිල ඔබතුමා වැඩි කරන්න කතා කරපු වෙලාවේ කොරෝනා වසංගතේ ආරම්භයේ මම හිටියේ එවලේ උණවඩන හෝටලේ හදන තැන දෙරණෙම්ම මට කතා කරලා මේ හාල් සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා කියලා අපි එහාට මම දන්න ගාල්ලේ වාර්තාකාරයා එවලා තමයි මම හාල් පිළිබඳ ගැටලුවක් කරගන්න එපා කියලා හිටන් ජනතාවට මගේ පණිවිඩය දුන්නා හරිද ඔව් ඊට පස්සේ දැන් මේ මේ මෙහෙම ආර්ථික මේ වාගේ ව්‍යුසනයකට මිනිස්සුපත් වෙලා නැහැ කොරෝනා හැදුනට රටේ එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මිනිසුන්ගේ ආර්ථිකය පිළිබඳ එතකොට කනකර යාන වාහනේ හරක බාන නගුල සියලු දේවල් ගෙවල් වල තිබ්බා මේ වාගේ ආර්ථික වැටීමක් වෙලා තිබ්බේ නැහැ මිනිස්සු දැන් සම්පූර්ණම ඉවරට ඉවර වෙන්න දැන් ඒ සියලු දේවල් තිබ්බට මේ විදිහේ දැන් කොරෝනා තිබ්බයි කියලා මේ විදිහට බඩු මිල එහෙට එහෙලා ගියාද මේ එකට 400ක් මේ ජනාධිපතිවරයා රුපියල් 65ට දෙන්නම් කියපු පරිප්පු කිලෝ එක 650ට ගියා ඔයාලා කතා කරාද ඔව් රුපියල් 100ට දෙන්නම් කියපු සමන් එක රුපියල් 650යි අදත් ඔයාලා මේ වාගේ මේ විදියට අපි දිගටම කතා කරා කායික දේ ගෙනාපු ව්‍යාපාරිකයෙක් ගෙනලා ඔයාලා කොහොමද මෙහෙම කරේ මේ විදිය කරේ මොකක්වත් නැ නෑ නෑ මට තේරෙන්නේ නැත්තේ දැන් ඩඩ්ලි සිරිසේන මහත්මයා 360ට ඇවිල්ලා ඉන්නකොට හාල් ගැන කතා නොකර ඉන්නවයි කියන එක නිකන් අර පරිප්පු නැති හෝටලේ වගේ වෙනවනේ ඔබතුමා ගැන ඔබතුමා එක හාල් ගැන කතා කරන්න එපා
බත් ගැන කතා කරන්න එපා. නෑ නෑ මම ඒකට කිව්වා ඉතින් මේ දැනට හාල් පිළිබඳ කතා කරන්න දැන් රජයේ බිලක් නියම කරලා අපි ඒ ඇතුලේ මේ වැඩකටයුත්ත කරයි යනවා නම් රජයේ ජනතා රටේ ජනතාව අපහසුතාවයට පත් වුණ වෙලාවේ මාස 3ක හාල් දෙනවයි කියලා මම ඒ ගැරන්ටිය ගත්තා නම් ඒ ගැරන්ටිය ගත්ත මම ඇතුලේ අනිත් ව්‍යාපාරිකයෝ ගෙන්නලා රජයේ බලධාරීන් ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ සාල් ටික රට පුරා මේ බෙදාහැරීමේ වැඩපිළිවෙලක් කරලා ඒකට මේ ඒ විදිහේ දෙයක් කළා විශේෂයෙන්ම රටේ මාධ්‍ය වගකීතු මාධ්‍ය එව්වට බොහොම ස්තුති කරලා සලකලා එන්න කියලා එහෙම කතා කළා ඒ විදිහේ මිනිස්සු ඒ වගේ හොඳ වැඩක් කරපුවම දිලිමත් කරන වැඩක් කරන්න ඔයාලා හොඳ කරත් නරකයි නරක කරත් නරකයි මේ රටට මේ රටේ ඔය බිලියන 23000 ණය කරපු දේශපාලඥයෝ ළඟට මේ රටේ මේ ආනයට වක් කියන්න ඕනේ මාධ්‍ය තමයි ඒක තමයි අද ඒකම තමයි මට කරන්න තියෙන්නේ බිලියන 23000ක් ණය කරපු එකට වග කියන්නේ මාධ්‍ය නෑ ඒ කට්ටිය ළඟට ඔව් ඉතින් ඒ වාගෙම මේ වාගේ දේවල් තියෙද්දි අපි රටේ යමක් කරගෙන ඉස්සලේ ඒ ලයිස්තුව කියන්නේ කවුද ඒ දේශපාලකයෝ කියලා එතකොට අපිට සමත් දේශපාලඥයෝ සියල්ලම ඒ කියන්නේ ඒ හිටපු ජනාධිපතිතුමා ඇතුළු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු නෑ ඉතින් මම එහෙම කියලා හිටම් මම සමත් දේශපාලඥයෝ කියපුවා මෛත්‍රීපාල සිරිසේන ගැන විශේෂයෙන් කතා කරන්න එපා නෑ ඔක්කොම අහු වෙනවන්නේ නේ අනිවාර්යෙන් හරි දැන් ඔබතුමාගෙන් මම පොල් ගැන අහන්නද නිකන් හාල් ගැන එපා කියන හින්දා පොල් ගැන නෙවෙයි ඕන එකක් ගැන අහන්න පොල් දෙල් ඕන එකක් මම හොඳයි අපි පොල් දෙල් ගැන අහමු මේ විරාමෙන් පස්සෙ අපි ආරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති දඩ්ලි සිරිසේන මහතා සමග අද 360 සිටින්. දැන් අපි දකිනවා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහත්මයා මාර්ගසිතියමක් ඉදිරිපත් කරනවා. ඔහු ඒ පිළිබඳව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථයක් ඉදිරිපත් කරනවා. මාධ්‍යයක පරිශීලනය කරනවා, පොදු ජනතාව පරිශීලනය කරනවා. ඔහු කියනවා ඔහුගේ යෝජනා මේම කියලා. මේ ශ්‍රේෂ්ඨවලට මේ ක්‍රියාමාර්ග ඔස්සේ යන්න කියලා ඔහු යෝජනා කරනවා. දැන් ඔබ හුදු සහල් ව්‍යාපාරිකයෙකු නෙවෙයි. ඔබ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධයි, හෝටල් ව්‍යාපාරයකට සම්බන්ධයි, ඊට පස්සේ දසදහසක පමණ සේවකයන් පිරිසක් ඔබ යටතේ සේවය කරනවා, ඊට පස්සේ දේශපාලන පවුලකට සම්බන්ධයි. ඒ වගේ මාර්ග සිතියමක් ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවද? එහෙම සැකසීමක් තියෙනවද මොකක් හරි? මාර්ග සිතියම් ඉදිරිපත් කරන වෙනුවට අපි ඒක ප්‍රායෝගිකව මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පුදුම කැපකිරීමක් උත්සාහයක් කරපු මිනිස්සු සංකල්පය. විශේෂයෙන්ම මොන සිතියම ගෙනාවත් ධම්මික පෙරේරා මහත්තයාගේ සිතියම ඒක ක්‍රියාවට නංවන්න නම් උදේශපාලනයට එන්න ඕනේ. ඒකේ යම් පසුබිමක් ඉෂ්ට සිද්ධ කරගන්න වෙන්න ඇති. එතම දේශපාලනයට එන්න ඇත්තේ ජාතක ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා. නමුත් අද එතුමාගේ එච්චර ඒ හදපු සිතියමේ විශේෂයෙන්ම කොටස් 48ක් තමයි තියෙන්නේ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න. ඒකෙන් එක කොටසක් වීගෝ විතන සහ සහල් ව්‍යාපාරය. ඒක එයා හදන වෙලාවේ සමාජලාවට යම් කරුණු කාරණා මගනු ජණ්ඩ ඇති. නමුත් සංඝ මේ රටේ වගකීතු ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ රටේ වෙන අකටයුතු අසාධාරණකම් දැකලා ක්‍රමවේදයේ අඩුපාඩුව දැකලා අපි මාර උත්සාහයක් කරා මේ රට යහපත් තැනකට ගන්න. මොනවද කරේ උතුමා? ඒ කරපු දේවල් තමයි විශේෂයෙන්ම ඔය 2015 අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් කරපු ඒ දේශපාලන සටන. නමුත් එව්වට අත්තුන ඉරනන්දියා බලපෑම සංක මාර කනගාටුවක් තියෙනවා. අපේ කරපු උත්සාහවල සියල්ලම වතුරේ ගියා. බොහොම සිංහල භාෂාවෙන් තේරෙන භාෂාවෙන් කියනවනම්. නමුත් ඒ අද මේ රට මෙවැනි ආර්ථික තත්ත්වයකට වැටලා ඉද්දී
ආපහු ගොඩ ගන්න හදන්නේ ඒ වකීම් ගත්ත කොටස්මයි. ඉතින් අපි මේකට තව සැලසුම් කළා ඒ යෝජනා ගනනලා ඒ වැඩ කටයුතු කරනවට වැඩිය හොඳයි කියලා හිතනවා. මේ අවස්ථාවත් මෙයාට දීලා බලලා මේකට වෙනත් වැඩපිළිවෙලක් විකල්පයක් රටට උචිත විදිහට ඒ වකීම් දරන කණ්ඩායමකට සහයෝගයක් දීලා හිටන් දැන් අපි මේ සෑම කෙනෙකුටම දැන් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකා UMP මේ රට පාලනය කරපු දැන් ඔය සජබ කියලා පොහොට්ටුව කැඩලා තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකනේ. ඉතින් ඔය දේශපාලන පක්ෂ දෙකේම ඒ නායකයින්ට ඒ පක්ෂවලට මාර ශක්තියක් දීලා අපි වැඩ කරා. මේ දැන් අපේ රටේ පාලකෝ වෙන මේක මේ රටේ වකීම් අරගෙන මේ රට යහපත් ආර්ථික මට්ටමක් ගොඩනගලා ජනතාවගේ ආර්ථික ඉහළතනකට ගෙනල්ලා ජනතාව සුගතද මුදිත කරලා ඒ අවශ්‍යතාවය රටේ දරුවන්ගේ අනාගතයේ ප්‍රශ්න වැඩපිළිවෙළවල් ඒ ඔක්කොම ක්‍රියාත්මක කරන්න ඕනේ රටේ දේශපාලන අධිකාරියනේ. නෑ නෑ ඔබතුමා ශක්තියක් දුන්නා කියන්නේ මූල්‍ය වශයෙන් ශක්තියක් දෙන්න ඇති. නෑ 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 ඒක නෙවෙයි මං කියන්නේ. දැන් ඇයි ඔබතුමාගේ ව්‍යාපාරික ලෝකයේ අධ්‍යක්ෂ දැන් ඔබතුමාගේ චරිත කතාව පරීක්ෂා කරලා බැලුවාම මං හිතන්නේ බැංකොක් වලට හරි සිංගප්පූරුවට හරි ගිහිල්ලා මුලින්ම මේ මේ ඇඳුම් පැළඳුම් කිහිපයක් ගෙනල්ලා අලෙවි කරලා ඔබතුමා ජීවිතේ පටන් ගත්තා. රුපියල් 75000. ඉතින් එදා ඉඳන් අද දක්වා මේ ආපු දුර ඒ අධ්‍යක්ෂ ව්‍යවසායකත්වයේ පිළිබඳ ඔබතුමාගේ තියෙන දැනුම ඇයි ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාර ටික ශාස්ත්‍රීයක කරගෙන තමන් කුවේරෙක් විදිහට බැජබෙන එක විතරද අනාගතයේ ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනේ නැද්ද? මේ රට පොහොසත් රටක් වෙන්න ඕනේ නැද්ද? හැමදාම දිනු වෙන රටක ලයිස්තුවේ ඉන්න ඕනේද? ඇයි ඒ දැනුම ලබා දෙන්න ඒ උපක්‍රම ලබා දෙන්න ඇයි ඉදිරිපත් වෙන්නේ? ඒ ගුරු මුෂ්ටියක් තියාගෙන මේ රට මට අවශ්‍ය තැනටම ඔය ආව සංගමන්ත. මේ රටේ නිදහස ලැබුවට පස්සේ රටක ආර්ථිකයේ කොඳු නාට්‍ය රටේ ව්‍යාපාරිකව 1948 සිට මේ දක්වා ගොඩනැගුණු ව්‍යාපාරික අවුරුදු පහෙන් පහට විනාශ කරන රටක තමයි අපි මේ බොහොම අමාරුවෙන් මේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. උදාහරණයක් විදිහට දාස මුදලාලි විතරක් නෙවෙයි වෙන කිසිම කෙනෙකුට ගොඩනගෙන්න දෙන්නෙම නැහැ. දැන් මම දැන් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1989 තමයි මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් එන්නේ. මම 1986 තමයි ඔය කියපු සිංගප්පූරු බැංකොක් විශ්වසේ පටන් ගන්න. 1987 තමයි ගාමිසානායක මැතිතුමාගේ මහවැලි අමාත්‍යාංශ යටතේ පවතින කොන්තරත් වැඩවලට එන්න. 1993 තමයි මේ වී මෝල් ව්‍යාපාරට එන්න. මේ විදිහේ අපි ගොඩනැගිලා අවුරුදු ගානක් තිස්සේ කරපු උත්සාහය අවසානයේ අපි රට වෙනුවෙන් දේශපාලනික වශයෙන් අපේ රටේ වක්කීම් බාර නොගත්තට ව්‍යාපාරිකයෙක් වශයෙන් රටේ මොන වක්කීමක් අපි දරලා තියෙනවද කියලා ඒකට කිසිම අගය කිරීමක් නැහැ. හැමදාම මාපියාකාරයෙක් හූරා කන්නේ විනාශ කරන්නේ අපි මොකද්ද අපි රටේ හොඳ හාල් නිෂ්පාදනය කරලා දෙන්න අපි මොනතරම් මේ වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවද? මොනතරම් බැංකු ණය අරගෙන වකීම් අරගෙන ඒ ඉෂ්ට සිද්ධ කරලා තියෙන ඒ වැඩපිළිවෙල කවදාවත් මේ රටේ අගය කරලා තියෙනවද? නමුත් ඇයි අර්ලි හාල්ම මිනිස්සු ගන්නෙ? මට ඉතින් අනිත් අය ගණන් කියන්න මට අවශ්‍ය නැහැ. අනිත් අලුත් ජන්නවා. ඔබතුමා ඇඩ් එකක් දානවා නේද? නෑ නෑ මම ඉතින් කොහොමත් ඇඩ් එක දාගන්න මෙපෑ නැත්නම් එහෙම එකකුත් වැඩක් නැහැ නේද? ඉතින් ඒකට අපි කරලා තියෙන කැපකිරීම සංක දැන් අද අච්චර මේ විවසනය බලාපොරොත්තු නැද්ද? ඉස්සෙල්ලා ඔයා කතා කරපු ඒ කොවිඩ් වදුර කොරෝනා වදුර ඒ රටේ ලොකු මේ ඒ රෝගයක් හා සම්බන්ධව මේ ආර්ථික කඩාවැටීම ඉන්දියාවේ
චෙන්නායි නගරේ යාචකයෙක් විසින් දැන් දෙසරයක් මුදල් ආධාර දුන්නා මේ රට. හොඳද? ඉන්දියාව පිළිබඳ පුදුමාකාර ද්වේෂයකින් වේගයකින් වෛරයකින් කතා කරපු මේ රටේ මාර පිරිසක් හිටියා දේශපාලනික ආගමික සමාජීය වශයෙන්. නමුත් අද ඉන්දියාවෙන් කණ්ඩ ටික මෙහෙම ඉල්ලගෙන ඉන්නකොට දේශීය වශයෙන් ගොඩනගුණු ව්‍යාපාරිකයේ වශයෙන් මම ඔයාලා බය වෙන්න එපා. ඔයාලට ඊළඟ ගොයන් කපන කල් අපි ළඟ තියෙන ප්‍රමාණවත් හාල් තියෙනවා කියපුවාම ඒ පිළිබඳව අපි මොනතරම් ගරුත්වයකින් බලන්න ඕනද, මොනතරම් අඩුපාඩු ප්‍රශ්න තිබ්බත්. නමුත් මේ රටේ ඒ විදිහේ කිසිම ඒකට දැන් විශේෂයෙන්ම සංඝ දැන් මාස 3කට හාල් තියෙනවා කියපුවාම දැන් රටේ ඩොලර් පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවානේ. නමුත් ඒකට රජයේ දේශපාලන බලධාරීන් මොකද කරේ? දැන් ඉන්දියාවේ හාල් ඔබතුමා හාල් ගැන අයිත් කතා කරන ඉද මට අයිත් හාල් ගැන අහන්න නෑ. ඉතින් දැන් මේ ව්‍යාපාරිකයෙක් වශයෙන් මේක ඔබතුමා විශ්වාස කරනවානේ. දැන් අර අපි ඉස්කෝලේ යද්දී අපිට මාතෘකාවක් දෙනවා. ඉස්කෝලේ යද්දී නෙමෙයි මට හිතන්නේ ගුවන් විදුලි ඉස්සර තරගයක් තිබ්බා, මාතෘකාවක් දෙනවා තහනම් මචනේත් එක්ක. අලියා ගැන කතා කරන්න කියනවා හෙන්ඩුව කියලා කියන්නේ නැතුව. ඊට පස්සේ කිරි ගැන කතා කරන්න කියනවා වැස්සි ගැන කියන්නේ නැතුව. ඒ වගේ දැන් ඩඩ්ලි සිරිසේන ගැන කතා කරන්න කියනවා හාල් ගැන කියන්නේ නැතුව. දැන් ඊට පස්සේ ඔබතුමා හාල් ගැන කියනවා, මම හාල් ගැන අහනවා. නෑ මගේ ව්‍යාපාර පිළිබඳ මෙච්චර මේ ශක්තිමත් වැඩපිළිවෙළක් තුළින් ඇයි රට වෙනුවෙන් යමක් කරන්නේ නැත්තේ කියලා බලන රටේ ප්‍රධාන ආරයේ බත් තුනකට ඒ වෙලාවට ඔබතුමා හාල් ගැන කතා කරා. විශේෂ සේවාවක් කරපු ඉතින් ඒක ගැන කියන්න බෑ. ඉතින් තව මට කියලා ඉවර කරන්න දුන්නේ නැහනේ. ඔව් කියන්න. හරිද? ඔව්. ඔව් ඊළඟට අපි ඒකම අපි රටේ අද විශාල ප්‍රශ්නයක් කරලා තියෙන ඩොලර් විදේශ විනිමය ඉපීම සඳහා පුජ්‍යලයක් වශයෙන් තන පුජ්‍යලයක් වශයෙන් වැඩිම ආයෝජනයක් කරලා තියෙනවා. එතකොට අපි යම් කිසි විදියකින් ඒව පිළිබඳ කවුරුත් විශේෂයෙන් කතා කරන්න ඒක මට තේරෙන්නේ. තනි පුද්ගලයෙක් වශයෙන් ඩොලර් පිළිබඳව විශාලම ආයෝජනය කරලා තියෙනවා කියන්නේ මොකද්ද? රටේ ඩොලර් රිපීම සඳහා හරි තනි පුද්ගලයෙක් වශයෙන් හෝටල් කාමර ස්ටාර් ක්ලාස් කාමර 1000ක් දකුණේ විතරක් නෙවෙයි පොළොන්නරුවේ, නුවරඑළියේ, ගාල්ලේ දකුණ තියන්නේ. ඉතින් මේ වගේ ආයෝජන මේ වගේ වෙනුවෙන් අපි දැන් මේ රටේ ඇත්තටම දැන් අපි දෙය බලපුවාම එකම එක කෝණකට ඉතින් විශේෂයෙන්ම මාධ්‍ය තමයි මේක ජනතාව අතරට ගෙන යන්නේ. මේ මාධ්‍ය නෙවෙයි සමාජ මාධ්‍ය, මුද්‍රිත, විද්‍යුත් ඒ සියලුමයි. නමුත් ඒ වගේ දේවල් පිළිබඳ අපි ප්‍රායෝගිකව රටේ ආර්ථික ශක්තිමත්චරිය කරන්න පුදුම කැපකිරීමක් කරලා තියෙනවා. දැන් අර ඔයා ආපු ප්‍රශ්න විදියට සැලස්මක් ඉදිරිපත් කරගෙන එහෙම ආවෙ නැතුණා අපි ප්‍රායෝගිකව ඒ කටයුත්ත රට වෙනුවෙන් අපි කළා තියෙනවා දැනටත්. නමුත් ඉතින් රටේ ඔයා කියන தත්ත්වේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඉතින් දේශපාලන බලය ඕනනේ. ඉතින් අපිට දේශපාලන බලේ නැති එක ගැන නම් සතුටු වෙනවා. ඔබතුමාට දේශපාලන බලේ නැහැ. මොකද්ද මන් දේශපාලන බලෙන් කරලා තියෙන්නේ? නෑ නෑ බලෙන් කරලා තියෙන්නේ නෙවෙයි. ඔබතුමාට අදාහරි පුළුවන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට යන්න. කිසිත් මං ඒ කරන්න නෑ. ඔබතුමාට ආරාධනා ලැබිලා නැද්ද? ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඔබතුමාට පුළුවන් නේ ගිහිල්ලා ඔබතුමාගේ සැලැස්ම ඉදිරිපත් කරන්න, ව්‍යාපාරිකයෙකු පිළිබඳව විදියට ලැබුණු අත්දැකීම්, ඒ ව්‍යවසායක ඥාණය ඒක දෙන්න පුළුවන්. ලෝක ඩොනල්ඩ් ට්‍රම්ප් කරා ඇමරිකාවේ ඕන තරම් රටවල් වල ව්‍යාපාරිකය කරනවා. ධම්මික ප්‍රේරමාත්තර මොකද උනේ? නේද? එතුමා තාම තිත්කමාවකනේ ඉන්නේ. තිත්කමාවක් නෙවෙයි. තිතක් නෙවෙයි තිත්කමාවක්. ඔව් ඒ වුණාට අපි දන්නේ හෙට අමාත්‍ය දුරයක් බාර අරගෙන ඉතුරු ටික ඉවර කරයිද කියලා. කිසිසේත්ම එයාගේ සරස්මක් එයාගේ වැඩපිළිවෙලක් මේ රට තුල ක්‍රියාත්මක කරන්න ඔය දේශපාලඥයෝ ඉඩ දුන්නොත් ඔයාවය කියන මගේ ළඟ මගේ තියෙන මහලුකු මෝල මං ඔයාට ලියලා දෙනවා. ස්ත්‍රී වශයෙන් කියනවා අනිවාර්යෙන්. ඒ තරම්
මට මම ඒක දෙන්න මට එතරම් සුවර් අරග වෙන්නේ නැහැ කියලා. ඒකයි. අරග වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මං හිතුවා මට ස්විප් එකක් ඇදෙන්න නෑ. අනිවාර්යයෙන්ම ස්විප් එකක් ඇදෙන්නේ නැහැ. අරග වෙන්නේ නැහැ. ඒ තරම් විශ්වාසයි ඔබට. අනිවාර්යෙන්. දැන් ඔබතුමාට අනාගතයේදී හරි දේශපාලනයට ආරාධනා කළොත් ඒ ආරාධනය පිළිගන්න සූදානම් නැද්ද? තාම එහෙම නැහැ. තාම නැහැ. ඉස්සරහ සමහර විට නෑ ඉතින් එහෙම තාම අදා ගන්නෑ කියන ඉතින් මේ දක්වානේ ඉදිරිය පිළිබඳ ඉතින් අපි එතකොට ජීවත් වෙලා ඉන්න බෑ උකුණු මිත්තලා ජීවත් වෙන්න ඕනේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ ශක්තිය තියෙන්න ඕනේ ඒ පිළිබඳ ඉතින් තාම එහෙම අදා ගන්නෑ දැන් ඒකට ලොකු සටනන්නේ පේනවනේ මේ දැන් රටා දණ්ඩ මේ කරන සටන පුදුම කැපකිරීමක් ඉතින් මේ උදේ ඉඳලා හැන්ද වෙනකල් දැන් කළා දැන් ඔය බිලියන 23000ක් කියන්නේ ට්‍රිලියන 23ක්. ට්‍රිලියන 23ක් කියන්නේ මේ රටේ ජනතාව 2 කෝටි 20 ලක්ෂේ 30 ලක්ෂය අතර. එක්කෙනෙක් මේ වෙද්දි හරියටම දසලක්ෂ 67000ක් ණය තියෙනවා. උපදුන, ඊයේ උපදුන, පෙරේද උපදුන ඒ තැනට අපේ කෙරුවා ඔක්කොම කරලා තියෙනවා. ඒකෙන්ද ඇත්තටම අපි දේශපාලනයට එනවද නැද්ද කියන එක නෙවෙයි රටේ ජනතාව දේශපාලනය පිළිබඳව මීට වැඩිය වගකීමෙන් වැඩ කටයුතු කරන්න කියන කාර්මික යෝජනාව රටේ ජනතාව ඉදිරියෙන් මන් තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරා මම කියා සිටියා ජනතාව ඉදිරියේ ඉදිරි මාස 3 සඳහා බත් කණ්ඩ හාල් තියෙනවා බය වෙන්න එපයි කියලා. ඒ ප්‍රකාශයත් සැක සහිතයිනේ. ඒ කියන්නේ ඔබතුමා මොකක් හරි කියන්නේ මං කියන මේ ගේමක් ගන්න මොනා හරි කිව්වයි කියලා. ඒ පුරෝකතනය. එහෙම නැත්තම් ඒ ගණන් බැලීම වැරදීනේ. මොකද ගෙවුණු කන්නේ සඳහා විදේශවලින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 105,000ක්. ඔබතුමා පිළිගන්නවද? 6ක්. ඔව් පහමාරත් 6 අතර ගාන. ඉතින් හාල් තියනවා නම් මොනවටද විතරට ඔලලින් හාල් ගේන්නේ? දැන් තව 4 ගේන්න ඊට පස්සේ ඊළඟ කන්නේට සූදානම් වෙනවා. හාල් තිබ්බනම් මොකටද පහමාරක් ගෙනාවේ? රටේ මැතිඅමතුරු දන්නවද රට ඇතුලේ කොච්චර මං ඒක තමයි කිව්වේ. ඔය රට ඇතුලේ තව ගේ කන්නේ කොච්චර වී තියෙනවද කියලා. ඒ වගේ වගකීමක් ඉතින් මෙව කතා කරන්න ගියපම නම් පුජ්‍යලික ප්‍රශ්න ඇති වෙන දෙයක් තමයි වෙන්නේ. ඒ හාල් කිලෝ 106 ටොන් 106 ගෙනීම සඳහා ඩොලර් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි මේ රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඩොලර් මිලියන 300කට ආසන්න ප්‍රමාණය රට ඇතුලේ වී තියෙනවා. රටේ ලොකු ඩොලර් ප්‍රශ්නයක් කියනවා. රටට පෝර ගේන්න රට ඇතුලේ වී තියෙනවා වී හංගගෙන ඉන්නවා. වී හංගගෙන ඉතින් එව්වට ඉතින් එව්ව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරෝමේව ගන්න මම යෝජනා කරන්නේ මගේ මූලෙන් පටන් ගන්න කියලා කිව්වනේ මේ මංගගෙන ඉන්නවා නම් එහෙම ඉතින් එහෙම දෙයක් කරගන්න බෑ. ඊට වැඩිය ලේසිද රටේ ඩොලර් ටික යවලා එහෙට කියලා ගෙන්නක රටේ නීතියක් නැද්ද? රටේ වක්කීම කාටද තියෙන්නේ? අපිටද? අපි කියන එකද රටේ වෙන්න ඕනේ? එහෙම නිකම් මේ එහෙම නිකම් චණ්ඩිද නෑනේ ඉතින් රටේ නෑ පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා ඇතුළු පිරිස ආවහම චණ්ඩි වගේ තමයි හැසිරෙන ලංකා ව්‍යාපාරික සංක මේ නීතිය ක්‍රියාත්මක කරන්න තමයි රටේ නීතියක් තියෙන ඉඳ තමයි ආවේ සංක මේ රටේ රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න හදනවා නම් අපි ළඟට ඇවිල්ලා අපි නම් ඒකට හිරේ යනවා මිසක් අපි යටත් වෙන්නේ නැහැ දේශපාල තනිකර දේශපාලන වැඩන්නේ රුපියල් 98ට දෙන්න කියලා පොරොන්දු වෙලා ගැසට් කරලා රටේ නායකයා ඔක්කොසියල්ල ඉදිරියේ ගත්ත තීන්දුව මේ කොහොමත් ඉන්න කෙනෙක්ගේ පුජ්‍යලික ප්‍රශ්නයකට ආපහු වෙනස් කරලා ගැසට් ඔය ගැසට් රිවර්ස් කියලා කියන උවටනේ ඉතින් එහෙම ඒක ඒව ප්‍රායෝගික නැති දේවල් ක්‍රියාත්මක කරන්න කියපුවා ඇති වෙන තත්ත්වෙනේ මේ ඒක නිසා දැන් රට ඇතුලේ හාල් තියෙනවා ඔව් දැන් දනුත් ඔය ටොන් 106ක් පහමාරක් 6ක් ඔව් ඉතින් ඕකේ ඔයා කියන්නේ මේ ඔය ගෙනාපු හාල් ඔක්කොම මිනිස්සු කෑවා කියලාද නැත්තම් සත්තුන්ටද ගෙනාවා අනිවාර්යෙන් කොච්චර කුකුල්ලෝ අර අහුරේ වාලගේ ටීවී එකේ මං එදා ඒ නිවුස් එක දැක්කේ එවන කුකුල් ව්‍යාපාරිකයෝ කියනවනේ සත්ව ආහාර නැහැයි කියලා ඉතින් ගයි කියලා ඉතින් ඔබතුමා කියනවා ගෙනාපු හාල් කුකුල්ලන්ට කන්න දුන්නේ කියලා නෑ සියල්ලම නෙවෙයි ආ ඉතින් ඒ වගේ යම්කිසි ප්‍රමාණයක් ඉතින්
මේකේ දැන් මේමනේ ඇත්තටම සංක දැන් මම නම් දැන් ඔයාගේ ඔය කටින්ම ප්‍රවෘත්ති වලට මේ සාල් පිළිබඳ කොච්චර ප්‍රවෘත්ති කියලා ඇද්ද මේ 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 මැදිරියේ. එතකොට ඒ සියලුම දේක වැඩිපුර නම කියවෙන්නේ මගේ නම් මම කියනවා නම් මාස 3කට ප්‍රමාණවත් රජයට කොරෝනා හැදුන වෙලාවේ දෙරණ ආයතනයෙන් මම ඉන්න තැනට යවලා වොයිස් කට් එකක් කරගෙන රටේ ජනතාවට බය වෙන්න එපා මගේ ළඟ අපි හාල් දෙනවා නිකන් හරි දෙනවා කියලා මං කිව්වා. හැබැයි අපේ පොඩි බැංකු ගනුදෙනුවක් තියෙනවා ඒ ගැන කතා කරගන්න ඕනේ නිකන් හරි දෙනවායි කියලා. ඒ වෙලාවේ මගේ වචන විශ්වාස කරන්න පුළුවන් නම් ඇයි මේ වෙලාවෙත් කියපුවාම ඒ බලධාරි කරන්න ඕනේ අපිව මාව ඇතුළු අනිත් ව්‍යාපාර කට්ටියගේ මම විතරක් නෙවෙයි ඔතන සංගෝයේ වී මෝල් වල විතරක් නෙවෙයි තව ගොවිය ළඟත් වී තියෙනවා. ගිය කන්නේ වී ගොවිය ළඟත් තියෙනවා. වී විතරක් ස්ටොක් කරපු මිනිස්සු ළඟ වී තියෙනවා. වී මෝල් වල තියෙනවා. ඉතින් ඒ එව්ව ඔක්කොම ගන්න කළා තමයි කිව්වේ අපි රජයේ සාතික මිල ලයින් එකක් දාලා ඊට වැඩියෙන් විකුණන්න බැරි වෙන්න රටේ නීතිය ක්‍රියාත්මක කළා. ඒ තියෙන වී ටික හාල් කළා මේ රටේ ජනතාවට අවශ්‍ය දේ සැපෙව්වා නම් අද ඔය හාල් ටොන් 900 ගෙන්නන්ද වියදම් කරපු ඩොලර් මිලියන 300 ඊයේ පෙරේද මේ පෙරේද නැත්තම් පළමුදා දැන් ලොකුවට ඊයේ පෙරේද කයිය ගහනවා ලබන කන්නේ අපි පෝර දෙනවා මේ විදිය කරනවා අඩුපාඩු කරන්න නැහැ කියලා ඩොලර් මිලියන 350ක් ලෝක බැංකුවෙන් ණයට අරගෙන. ඉතින් මම ගණන් හදලා බැලුවා පෝර ටොන් එකක් රුපියල් රුපියල් එක කිලෝ 50ක් කිලෝ 50ක් රුපියල් 18000ක් වෙනවා ටොන් එකක් 360000ක් විතර වෙනවා. දැන් ඒකෙන් ඩොලර් මිලියන 350න් දැන්ට ගෙනලා තියෙන ටොන් ලක්ෂයයි ඒ තව ලක්ෂ 3ක් ගෙනන මේ පොර ටොන් ලක්ෂ 3ක් ගෙනන්න තරම් ප්‍රමාණවත් ඒකේ සල්ලි තියෙනවා. නමුත් කළමනාකරණය පරිපාලන දැක්ම වැඩපිළිවෙල සම්බන්ධ වෙලා කටයුතු කිරීම තත්ත්වය අවබෝධ කර ගැනීම ඒ විදිහේ වැඩ කටයුතු කරන නායකත්වය පරිපාලනය ඒ දේශපාලඥයෝ හිටියානම් මගේ යෝජනාවට අපිව ගෙන්නලා ඒ තීන්දුව ගත්තනම් ඒ ලෝක බැංකුවට ඩොලර් මිලියන 359 නොවි ඔය හාල් ගෙන්නපු සල්ලි වලින් පෝර ගෙන්නන්න තිබ්බා මේ රටටම අවශ්‍ය. ඒක නිසා එව්ව පිළිබඳ අවධානයක් කොමු කරන්න වාටේ ටික තේරුණාද මන් දන්නේ නැහැ. මොකද ඉන්නේ වෙන අරමුණ අපි ගැන හිත හොඳින් නෙවෙයි. නෑ නෑ ඇයි ඇයි ඔබතුමා යෝජනාවක් කරන්නේ? නෑ දැන් ඇයි මං ඔබතුමා එක්ක හිත නොහිඳ නෑ නෑ ඉතින් මේ දැන් ඔය කතා කරපු කියපු දේවල් වල නිකන් ඒ විදි මම මේ කියන්නේ මම කියපු දේවල්ට තේරුණාද කියලා. ඉතින් මොකද ඔව් අපි මම ඒ කරපු යෝජනාව ගෙන්නලා තමසලා කිව්වනම් තමසලා හරි වාලා හරි මහත්තයා හරි ඔබතුමාලා හරි මාස 3කට හාල් තියෙනවා නම් කොහෙද ඒව තියෙන්න කියලා ඔබ සමීක්ෂණයක් කළා මේ සැප්තැම්බර් 15 20 වෙනකල් ඒ හාල් ටික දීලා හිටන් ඒ ඩොලර් ටික එකතු කරගෙන අපි පාර්ලිමේන්තුවට එකඟ වුණානේ මේකට දෙනවම කියලා මම දිවුරා පොරොන්දු වුණානේ. එතකොට ඒ කළා ඒ සල්ලි ටික එකතු කළා සංඝ මාත්‍යා මම මහ බැංකු අධිපතිතුමාට කතා කරා මම දේශපාලඥයට කතා කරේ නැහැ. ඒ කියන්නේ මේ වර්තමාන මහ බැංකු අධිපතිතුමා ඔව් 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 මේ ප්‍රශ්නෙට මම මේ ප්‍රශ්න එයාට කිව්වා මොකද්ද මේ කරන විහිළුව කියලා. මොකද්ද විහිළුව එතුමා? විහිළුව දැන් මේ විදියට මේ රට ඇතුලේ වී ප්‍රමාණයක් තියෙද්දී මේකට ප්‍රමාණවත් දැන් මේ වෙලාවට සංක යම් පොඩි අඩුපාඩු ගැටළු එන්න පුළුවන්. නමුත් ඊට වැඩිය ඩොලර් මිලියන 300ක පෝර්ටික රට ඇතුළට ගෙනලා දාගත්තා නම් අපිට ඔය මේ මං කිව්වේ ටොන් ලක්ෂ 4ක් ගේන්න පුළුවන් කියලා හිටන් 350ට. ඒ දැන් 1 ලක්ෂයක් නෙවෙයි ගේන්නේ අනිත් ලක්ෂ 3 ගෙනා ගත්තා නම් තේ පොල් රබර් අරවට මේවා සියල්ලටම මේ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම ඒ වාගේ වැඩ පිළිවෙලක් නැතුව
මම මහබැංකු අධිපතිතුමාගෙන් කතා කරලා ඇහුවා මොකද්ද සර් මේ කරන වැඩේ තේරුම දැන් එතුමාටත් මට මම දන්නවා මම ගරු කරනවා මම සලකනවා හැබැයි මට ප්‍රශ්නක් තියෙනවා හරිද මොනක් තියෙන ප්‍රශ්න එතුමා ආපු ගාම පුටුවේ වාඩුනාම ගමම්ම කිව්වා වේදනාකාරී තීන්දුව తీරන වලට යයි කියලා ඔව් කිසිම වේදනාවක් නැතුව මේ රට ඇතුලේ දැන් මේ දැන් ගොයන් කපනවා හරිද අඩු වශයෙන් මාස දෙකකට හරි ප්‍රමාණවත් හාල් තියනවා කියන්නකෝ දැන් අපි සැප්තැම්බර් 15 වෙනකල් කන්න දෙන්නම් කිව්වනම් මේ එන කන්නේ මාස දෙකකට ප්‍රමාණවත් වියුලින් හාල් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් නොවැම්බර් මාසෙ දක්වා සංක මේ රටේ ප්‍රමාණවත් නේ එහෙමනම් අපි ගේන්න ඕනේ දෙසැම්බර් මාසෙට නේ හාල් ආය ජනවාරි මාසේ ඉඳලා දැන් ඔය පෝර ගණන්ලා ඒ ජනවාරි මාසේ වී නිෂ්පාදනය ඇවිල්ලා අපිට යම් යම් අඩුපාඩුවක් වුණා රටක දැන් අපි මොනවාගේ ආර්ථික මට්ටමක වැටලා දින්නේ තාම මේක තාම මිනිස්සුන්ට තේරුනේ නැහැ දැන් ඔක්කොම ඔය අර QR මොකද කේතේ යටතේ ඔය තෙල් ටික ගාගෙන ගෑස් නවත් දෙකක් ඇවිල්ලා දැන් නිකන් අර අපව පොඩි කූල් එකේ ඉන්නවා කූල් තව රත්ුනේ නැහැ ඒක දැන් අර කාංචන අමතුමාගේ අනිත් දේවල් මම ගන්න දන්නේ නැහැ නමුත් ඒ කරපු වැඩපිළිවෙලේ අඩුපාඩු තියෙනවා දැන් ඒකටත් ජානවා මම කියන්නේ ඒ එව්වද වැඩක් කරන කෙනෙක් ආපුවාම ඒ පැත්තෙන් එහෙමත් කරනවා ව්‍යාපාරිකයෙක් වශයෙන් වැඩක් කරපුවාම ඒ පැත්තෙන් එහෙමත් කරනවා මම මේක මට ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් ලැබෙන දත්තානුව තවත් මෙට්‍රික් ටොන් 104,000 කාල් ගේන්න සූදානමින් ඉන්නවා දැන් ඉදිරි කාලය සඳහා දැන් ඔබතුමා කියන සහල් තියෙනවයි කියලා හැබැයි බොහෝ පාර්ශව කියන එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ගත්ත කාබනික පොහොරවලට යන්න ඕනේ කියන මතේ නිසා අස්වැන්න අඩු වෙලා තියෙන්නේ කියලා. ඔබතුමා කියනවා හාල් තියෙනවයි කියලා. ගොයන් කැපෙනවයි කියලා. මොකක්ද ඇත්ත කතාව? නැදින් මම ආට මාස දෙකක විතර ෂෝට් එකක් තියෙන්නේ එන්නකේ. දෙසැම්බර් ජනවාරි වගේ. ඒක තමයි දැන් මම කියන්නේ මම ඒකනේ මම මේ පුන පුනා කියන්නේ මාස 3කට ප්‍රමාණවත් වී තියෙනවා කියලා ඇත්තටම තියෙනවා. ඔබතුමාලා හැබැයි මාස 6ක් වී තියාගෙන ඉන්නවනේ වඩාත් හොඳ ප්‍රමිතියෙන් යුතු සහල් නිෂ්පාදනය කරන්න කියලා වී මාස 6ක් පරණ කරගෙන තියාගෙන ඉන්නවනේ ඒ ඒ වී දෝය ගන්න කියන්නේ ඒ ඒක මාස 6ේ වී දැන් 3කට විතර ප්‍රමාණවත් දැන් මේ දිගෙන් දිගටම අන්න ඒක තමයි ඒ තිබ්බ අතිරික්තෙත් මේ වෙළඳපොළට නිකුත් වී කරන මෙව්වගෙන මේට වැඩි අවධානය යොමු කරන්න ඕන දැන් වාට ඔය තේරිල්ල ඒ අදාළ බලධාරී තේරුම් ගත්තේ නැති එකේ ප්‍රශ්නේ මම මේ කියන්නේ. එහෙම ඒ ප්‍රධාන මෝල් ඇතුළු සංකතාම ගොවිය ළඟ වී තියෙනවා. ගෙවල් වල. ඔව්. මට මේ මං හිට මේ ඉන්නම් මේ පොළොන්නරුවේ දෙන්න වාර්තාකරු මට ලෑත්ති කරලා දෙන්න මං ගොවියන්ගේ ගිහලා ගෙවල් වල වීඩියෝ කරලා ගන්න. ඒකම අර සහල්ලිගයක් එයි කියලා තිබ්බ පුරෝකතනයේ හින්දා මේ සාමාන්‍ය පාරිභෝගිකයෝ ගෙවල් වල ගිහිල්ලා වී තියාගත්තනේ පාරිභෝගිකයෝ කියන්නේ කොළඹෙන් ගිහිල්ලා වී කිලෝ එක රුපියල් 250ට ගත්තනේ වී කිලෝ එක ඉතින් දැන් මේකෙදී ඔය කතාව එක මතක් කරපු ඉඳ හොඳයි උගාක්ම වී දැන් මේ රටේ ඇති වුණු ආර්ථික ස්වභාවයත් එක්ක වෙනත් ව්‍යාපාර කටයුතු කරපු රටේ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා වී ස්ටොක් කරලා තියෙනවා ඒව තියෙනවා මේ වගේන සමීක්ෂණයක් කරලා මම මේ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ වෙලාවට ඇද්දොත් පිටරටින් හාල් ගේන්න ඕනේ නෑ මේ කාල සීමාවට මම අපි වගකීම ගත්තනම් සංකේ ඒක ඒ අපි ඔය එහෙම අපි ඒ වගකීම අපි දිගටම ඉෂ්ට කරන්න එපා අපි විරාමයකින් පස්සෙ හමුවෙමු
අපේ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සමගයි 360 රැඳී සිටි අපි අවසාන විනාඩි කිහිපය අද 360 ගත කරමින් සිටින්නේ. දැන් ඔබතුමා විරාමයට පෙර ආතුව සඳහන් කරා දේශපාලකයන් මේ පිළිබඳව අවබෝධයක් නැහැ, උන් මේ පිළිබඳව ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. දැන් ඔබතුමාටම මතක ඇති ඔබතුමාගේ සහෝදරයා මේ රටේ විධායක ජනාධිපතිවරයා වී සිටියේදී හර්ෂද සිල්වා මහත්මයා රාජ්‍ය අමාත්‍යවරයා වෙලා හිටිය මේ විෂය සම්බන්ධයෙන් ඔහු ශක්ති කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරා මේ කුඩා පරිමාණ වීමෝල් හිමියන්ගේ වී එක්කාසු කරලා යම්කිසි ආකාරයකින් පාරිභෝගිකයාටත් අඩු මිලට සහල් ලබා දෙන්න. ඒකට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ උදැල්ල දැම්මා. මට ඉතින් මම ඒ ගැන මං කීපතරයක් කියලා තියෙනවා. ඒ රජයට ඒ කියන ඒ පොඩිමෝල් සංගමේ නිලධාරි මණ්ඩලය එකතු වෙලා මහජන මුදල් වලට තිබ්බ පොල්ල ඒ මහජන මුදල් විශාල මහජන මුදල් ප්‍රමාණයක් එයාලා ණය වශයෙන් අරගෙන ඒව බේරන් නැතුව ඒ ඔය ඔය කියන මහලොකු ශක්ති ව්‍යාපාරේ විනාශ වුණා මිසක් අපි කියලා මොනවත් ඒකට අකුල් එළුවද රාජ්‍ය අනුග්‍රහය හර්ෂදිල ඇමතුමාගේ තිබ්බනම් ක්‍රියාත්මක කරේ සමුපකාර සමිතිය නම් මොකක්ද අපි ඒක විනාශ කරන්න එහෙම එකක් කරයි කියලා ඔබතුමා කියන මොනවද? ඔබතුමා චෝදනාවක් කරනවා මුදල් අක්‍රමිකතා සිදු වුණයි කියේ. ඒකට පැමිණිලි මොන හරි ඉදිරිපත් වෙලා තියෙනවද? මේ විමර්ශන සිදු වෙනවද මේ වෙලාවේ? නඩු අධිකරණ ඉදිරියේ නඩු පවතිනවා. හොඳයි. දැන් පොඩ්ඩක් වෙනස් කාරණයක් තියෙනවා. මේ 9 වෙනිදා ඔබතුමාට මතක ඇති පසුගියේ මේ 9 වෙනදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලනයට සම්බන්ධ සියලුම දෙනා විශේෂයෙන්ම පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ සියලු දෙනාට ප්‍රහාර එල්ල වුණා. සමහර අයගේ ගෙවල් ගිනි ගත්තා. හැබැයි සිරිසේන පවුල්වල කාගේවත් ගේකට ගලක්වත් විසිුණේ නැහැ. ඇයි ඒ? ඒක ඉතින් පොළොන්නරුවේ ජනතාවගෙන් තමයි අහන්න ඕනේ. ඒකට ඉතින් මොකද එහෙම ගෙවල් පොළොන්නරුවේ අපේ සිරිපාල ගම්ලත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නමෙන්ද එතුමාගේ ගෙදරට විතරයි ප්‍රහාරයක් එල්ල වුණේ. ප්‍රශාන් රණසිංහ මහත්මයාගේ ගිහින් ඒක ඉතින් ඉස්සෙල්ලා. අප්‍රේල් 9 වෙනිදා කොහෙද? ඒ වුණාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල සිරිසේන පවුල හරි සුරක්ෂිතයි. නෑ දැන් අපිට එහෙම විශේෂයක් නෑ. ඉතින් මිනිස්සු ගිට තියන්න කරුණු කාරණා පිළිබඳ ඉතින් ඒ හේතු කරුණු තිබ්බට මම නම් කිසිසේත්ම ඒ ගිනි තැබීමේ විනාශ කිරීමේ ඒ රොජාන් රණසිංහ ඇමතිවරයාගේ ගිට පැනලා ගහලා කුඩු කරලා දැම්මා. ඇත්තටම ඒවා අනුමත කරනවා තියා ඒ පිළිබඳ ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් අපේ එයා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් දැන්. ඉතින් ඒ පොලිසිය හා සම්බන්ධව කැබිනට් අමාත්‍යවරයෙක් පොලිසිය සම්බන්ධව ඒ රාජකාරිමය කටයුතු දැන් කරන එකට ඒකත් සම්බන්ධ කරලා ඒ වරදිකාරය වල අවශ්‍ය දඩුවම් දෙන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මගේ අවසාන ප්‍රශ්නේ දීර්ඝකාලීන අත්දැකීම් තියෙන ප්‍රකට ව්‍යාපාරිකයෙකු ව්‍යවසායකයෙකු විදිහට ඔබතුමා මොනාද කරන යෝජනා? යෝජනා සමහර විට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයාට වෙන්නට පුළුවන්, මහා බැංකු අධිපතිවරයාට වෙන්නට පුළුවන්. මොනාද ලංකාවේ ආර්ථිකය නංවන්නට කරන යෝජනා? ඇත්තරම මං අද දවසේ මේ වැඩියම කැමැත්තෙන් සතුටෙන් මගේ තියෙන ප්‍රශ්න පැහැදිලි කරගන්න මං ආවේ ඇත්තරම සංගමාත්‍ය මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව මුණ දීලා තියෙන අර්බුද. හරිද? දැන් රට පාලනය කරපු දේශපාලඥයන් විසින් රටේ ආර්ථිකය වෙනස් කරයි කියන එක දැන් රහසක් නෙවෙයිනේ. ගෙවා ගන්න බැරි, හිතා ගන්න බැරි මහා නායකන්දකට සමත් රටේ ජනතාවම යට කළා. දැන් ඒකෙන් ගොඩේම සඳහා ඔවුන් විසින්ම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තුළ අපි වාගේ දේශීය ව්‍යවසායකයන් වේවා, ව්‍යාපාරිකයන් වේවා, වෙනත් මේ යටතේ මේ රටේ මේ ජීවත් වෙන අනිත් පුජ්‍යලයන් වේවා,
මේ සෑම කෙනෙකුටම බිලියන 23000ක ට්‍රිලියන 23ක ණයක් තමයි හිස මත තියලා තියෙන්නේ. දැන් මේ ණය අභියෝග ජය ගැනීම සඳහා දැන් විශේෂයෙන්ම මහ බැංකුව තමයි මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රධාන තීරකයා. මූල්‍ය පොලිසි වශයෙන් ක්‍රියාත්මක කරන ආයතන තමයි රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු භාණ්ඩාගාරය. දැන් මේ වුණ විනාශය තුළ ආර්ථික විද්‍යාවේ න්‍යාය අනුව ආර්ථික විද්‍යාවේ න්‍යාය අනුව මේ වාගේ මෙවැනි පසුබිමක් වුණාම ආර්ථිකය හකුලවන්න ඕන කියන ක්‍රමවේද තමයි ආර්ථික විද්‍යා න්‍යායයේ තියෙන්නේ. දැන් මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, භාණ්ඩාගාරික ලේකම්තුමා ඒ සියල්ලම එකතු වෙලා දැන් මේක තමයි කරලා තියෙන්නේ. මේක දැන් ඒ ප්‍රායෝගික පැත්ත ගත්තාම ව්‍යවසායකයා අධෛර්යමත් කරන, ආයෝජකයා අධෛර්යමත් කරන, ඒ තුළින් විදේශ රටවල් වලට යන ඩොලර් ප්‍රමාණය නතර කිරීම, මේක තමයි මේකේ මේ මූලික සිද්ධාන්තය වෙන ක්‍රියාව. ආයෝජකයා ව්‍යාපාරිකයා මොනවා හරි දැන් ගෙයද්දුරක් හදන කෙනා හරි දැන් ටයිල් නැහැනේ, දැන් ඒ සෑම දෙයකටම ඒ බලපෑම කළා පිටරට යන මුදල්, ඒ සඳහා පිච්චෙන ඩීසල්, ඒ සඳහා වැයවෙන කරන්ට් එක, ඒ සඳහා වෙන ගෑස්, ඒ සියලුම දේවල් වලට ඩොලර් සම්බන්ධයෙන් අපේ රටේ නම් යකඩ නැහැ, අල්පෙනිත් සියලුම දේවල් ඒකෙන් කළා. ඒක අධෛර්යමත් කරපුවම ඒක තමයි ආර්ථික න්‍යාය. ඒක පාලනය කිරීම සඳහා පාවිච්චි කරලා තියෙන ප්‍රධානම අවිය තමයි බැංකු පොලිය වැඩි කිරීම. ඒ බැංකු පොලිය වැඩි කිරීම තුළ දැන් අපි වුණත් අද ලෝන් එකක් අරගෙන ආයෝජනයක් කරන්න අපේ ඒකේ ඒ සිස්ටම් එක බලපුවම පියුසිපිලිටි රිපෝර්ට් එක සාක්ෂිතා වර්තා බලපුවම අපිට ඒක කරන්න හිතක් එන්නේත් නැහැ. ඒ අධෛර්යමත් කිරීම. නමුත් මේ රටේ මේ වෙනකල් බැංකු ණය අරගෙන ආයෝජනය කරපු ව්‍යාපාරිකයන්ට මේක මහත් බලපෑමක් වෙලා තියෙන අසාමාන්‍ය පොලිය වැඩිවීම. මේකෙදි ආවර පොලිය අනුපාතිකයක් යටතේ ගත්ත අයට ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි පාවෙන පොලිය අනුපාතිකයක් යටතේ ගත්ත අයට ප්‍රෝටීන්. ඔව්. ඒක තමයි. ඒක හරි සංගමත්ව ඔබතුමා හරි. නමුත් රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. මේ කණ්ඩ ටික බේත් ටික නැතුව, ගෑස් ටික නැතුව, තෙල් ටික නැතුව මේතනට වැටේ. ඔය ස්ථාවර පොලියත් ඒ පාවෙන පොලියත් අතර 2%ක විතර වෙනසක් තියෙනවා. කියන්නේ ස්ථාවර නම් ඒ ගාණ වැඩි, ඒ ෆ්ලෝටින් රේට් එක නම් අඩුයි. එතකොට මේ රටේ බහුතරයක් ජනතාව ණය අරගෙන තියෙන්නේ ෆ්ලෝටින් රේට් එකට. දැන් ඔයා ඔය කියන ස්ථාවර එකට ණය දීලා තියෙන එක මම වගකීමෙන් කියන්නේ සංක බොහොම සුළු ප්‍රමාණයක් කරන්න අවුරුද්දක් ඇතුළත ඒ ගිවිසුම අලුත් වෙන විදිහට තමයි බැංකු අස්සම් කරන්නේ. ඒ ස්ථාවර වුණත් ඒ අවුරුද්දේ ඒ අවුරුද්දක් ගියාට පස්සේ ඒක වෙනස් වෙනවා. මේ නිවාස ණය පවා එහෙම දීලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ. එතකොට දැන් අපි ඇත්තටම මේ රටේ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය දැන් අපිට ඊළඟට මේ රට ගොඩ ගැනීමට තියෙන ප්‍රධානම ආදායම් මාර්ගයක් ගන්න තියෙන සංචාරක ව්‍යාපාරය ගත්තොත් සංචාරක ව්‍යාපාරයේ මේ ගැටලුවට මූණ දෙන්න 2018 දිගන තෙල් දෙනිය මිනුවන්ගොඩ ඇති වුණ ඉන්සිඩන්ට් එකත් එක්ක සංචාරක ව්‍යාපාරයේ මේකේ පස්සට එන්න පටන් ගත්තා. 2018 2019 සහරාන් 2021 කොරෝනා 2022 මේ ඇති වෙලා තියෙන දේශපාලන සහ ආර්ථික අරබුදය මේ දැන් අවුරුදු 5ක්. එතකොට දැන් මේ ප්‍රශ්න අවුරුදු 5කින් සාමාන්‍ය සංක අවුරුදු 5කින් ලෝන් එකක් ඉවර වෙන්න ඕන. නමුත් අවුරුදු 5ක් යනකල් පොලිය එකතු වෙලා මොනිටෝරියම් දීලා
ඒක එකතු වෙලා ගත්ත ණය හා සමානව පොලියක් එකතු වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් රුපියල් කෝටියක් ගන්නවා 10% පොලියට. 10% පොලිය වුණාම වාර්ෂිකව රුපියල් කෝටියට එකතු වෙනවා 110ක්. දැන් ඒක 130ක් වෙලා තියෙනවා. එතකොට අපි හදපු ප්‍රින්සිපල් රිපෝට් එක අපි බැංකුවත් එක්ක එකතු වුණ ඒ ගෙවීම් ක්‍රමවේදය මේ පිළිබඳව මහා බැංකුව අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන. විශේෂයෙන්ම මගේ සංචාරක හෝටල් පාත් තියෙන මට ඉතින් ඒ ගැටලුව නැතුව නෙවෙයි මම ඒක කොහොම හරි මට ඒක කරගන්න බැරිකමක් නැහැ. නමුත් මේ රටේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න කොටසක් තමයි සංචාරක ව්‍යාපාරේ 2018 ඉඳන්. අනිත් ව්‍යාපාරක 2020 ඉඳලා. ඒක නිසා දැන් මේ වෙනකල් හැබැයි අපි ඔය ප්‍රශ්නය මහා බැංකුවෙන් ඇහුවාම මහා බැංකුවේ අදාළ තීරණ තීන්දුව ගන්න අයගෙන් ඇහුවාම ඒගොල්ලන් කියන්නේ මුදල් සංසරණය අඩු කරන්න රුපියල් වෙළඳපළට මුදල් වෙළඳපළට ගලායම අඩු කරන්න උද්ධමනය පාලනය කරන්නට ඔය පොලිය අනුපාතිකය ඉහළ දාණ්ඩම වෙනවයි කියලා. ඒ වගේම තැන්පතු සඳහාත් පොලිය අනුපාතිකය ඉහළ දාණ්ඩ වෙනවයි කියලා. විශේෂයෙන්ම ස්ථාවර තැන්පතු සඳහා. ඒකට ඔවුන් අර ආර්ථික විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරනවා. මේමයි තර්කය හරි. බැංකු පද්ධතිය අනිවාර්යයෙන්ම රැකෙන්න එපා. ඒ තර්කය හරි. නමුත් දැන් සමාජයේ ඒ අනවශ්‍ය මුදල් ප්‍රමාණයක් ගැවසෙන්න හේතුව මොකක්ද? අනවශ්‍ය විදියට මුදල් සංසරණය මුද්‍රණය කරපු එකනේ. ඒ මුද්‍රණය කරන්න හේතුව මොකක්ද? කාගේදේ අඩුපාඩුව? අපේද? දැන් කවුද මේක විඳවන්නේ? මේ රටේ ජනතාව නෙවෙයිද? අපේ වගකීම් අරගෙන අපේ රටේ ජනතාව සුගතිමුදිත කරනවා කියලා මේ වගකීම් ගත්ත මිනිස්සු මේ රටට කරපු විනාශය තුළ දැන් ඒ පව ගෙවන්නත් ඒ බර ගෙවන්නත් වෙලා තියෙන්නේ අපිට නෙවෙයිද? දැන් මේකේ ආර්ථික න්‍යායට මේක හරි ඒ පිළිබඳ මම ඒකට තැලෙන්ජ් කරන්න බෑ මට. නමුත් වා මගේ ප්‍රශ්නට උත්තර දෙන්නකො. රුපියල් කෝටියක් ගන්නවා 10% පොලියට. වාර්ෂිකව 110යි. දැන් ඒක 130යි. ඉතින් මේ අපි මේ 10% බලා 110 බලාගෙන තමයි මේ සියලුම කටයුතු කරලා එහෙම ඉතින් මේ රටේ ව්‍යාපාරයක් කළා මේ අසාමාන්‍ය ලාභ හොයන්න බෑනේ. මේක 1%ක් එහෙමේ වුණා නම් අපේ මේක බේරලා හොයාගන්න ලාභෙන් හරි මේ ගැටලුව අපි විඳ ගන්න පුළුවන්. මේක 30% වගේ මුදලකට ගියපුවාම මේ පිළිබඳව මේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා මහා බැංකු අධිපතිතුමා ඇතුළු විශේෂයෙන්ම ජනාධිපතිතුමා එතුමාමයි මුදල් අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ බලවත් නිලධාරියන් ඇතුළු මේ ඇති වෙලා තියෙන දැන් අලුතෙන් ව්‍යාපාර සඳහා ණය නොදෙන එක ඒක ණය නතර කරච්චමන් නැති කෙලින්ම දෙන්නෙම නැහැ කවුරුත් ජන්නේත් නැහැ. නමුත් ඒක වචනකට සීමා වෙලා දීපු ණය සඳහා මේ විදියට පොලිය වැඩි කරපුවාම මේ රටේ ආර්ථිකය හැකිලෙනව නෙවෙයි නැති වෙලාම යනවා ස්ථීරව. ඒක නිසා කරුණා කරලා බලධාරීන් මේ මාධ්‍ය වුණත් මේ පිළිබඳව ඉදිරියේ ලොකු වැඩපිළිවෙලක් මේ සමාජය තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් කරලා මේ ආර්ථික අභියෝගයට මාමේ කියන කරුණට ශක්තියක් දීලා මේ රටේ ව්‍යාපාරික ව්‍යවසාය ටික බේරගත්තේ නැත්නම් මේ කියන මේ ආර්ථික අභියෝගය ස්ථීරවම ජය ගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ ඉන්න තැනුත් පාතට ගිහිල්ලා තමයි මේක නවතින්නේ. ඒක නිසා බලධාරීන් මේ පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් සැලසුමක් පාවිච්චි කරලා මේ ආර්ථික අභියෝගය ජය ගන්න කියන යෝජනාව තමයි මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ. හොඳයි, අපි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දෙවිවින්ම ස්තුතිවන්ත වෙනවා. TV දෙරණේ සහ 360 ඇරීම පිළිගත්තාට. පොදු මට ආයුබෝවන්.
අපි සුපුරුදු විදිහට ලබන සතියේදී සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 නම සූදායම් කරනවා.